දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අපි හැමෝම මේ සංසාරේ සැරිසරා යන අතර වාරේ කලාතුරකින් ලැබෙන මනුස්ස ආත්මේ ලබාගෙන ඉන්න අය. එතකොට අපිට මේ මනුස්ස ජීවිතයේ ලැබුණේ සංසාරේ සැරිසරාගෙන යන අතර වාරේ ලැබිච්ච එකක්. මේ මනුස්ස ජීවිතේ ලැබුණා කියලා අපිට ඒකේ ලොකු වාසියක් ලැබෙන්නේ අපි මේක හරියට තේරුම් ගත්තේ නැත්තම්. මනුස්ස ජීවිතේ ලැබුණ පමණින් අපිට ඔක්කොම හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ මිනිසෙක් වෙලා ඊළඟ ආත්මෙත් ආයෙ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඊළඟ ආත්මෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා එහෙම නැත්නම් දිවි ලෝකෙ ගිහිල්ලා සතර අපායේ නොවැටි යන ගමනක් නම් අපි ඔය වගක් නැතුව උන්නට කමක් නැහැ. මේ යන සංසාර ගමනේ යන අපට කියන්නේ අපි මේ යන ගමනේ මාර්ගඵල ලැබුවේ නැති අය හැටියට නී අපි තාම යන්නේ. එතකොට මේ සංසාර ගමනට කියන්නේ අනියත සත්වයෝ කියලා. අනියත කියලා කියන්නේ ඒකාන්ත ගති නෙමෙයි අපිට තියෙන්නේ. ඊළඟ ආත්මේ මිනිස්සුක් වෙන්නෙත් නැහැ. ඊළඟ ආත්මේ පෙර සංසාරයේ කුමක් හෝ කර්මයක් මතුවෙලා එක්ක මේ ආත්මේ කරපු එකක් මතුවෙලා නිරේ ආද දන්නේ නැහැ. එහෙම නැත්තම් අපි තිරිසං අපාය උපදී දන්නේ, ප්‍රේත ලෝකයේ උපදී දන්නේ. ඒ වගේ අපිට අපේ ඊළඟ ආත්මේ ස්ථිරවම කියන්න බැරි අය නම් ඒ අයට කියන්නේ මොන ගති කියලාද? අනියත, නියත නැහැ. නියත නැහැ කියන්නේ not sure, ස්ථිර නැහැ කියන එකයි. එතකොට අපිට තියෙන්නේ අස්ථිර වූ එකක්. ස්ථිර වූ නියත බවට පත් වෙනවා කීප දෙනෙකුට. අපි ගත්තොත් මේ ජීවිතයේ කෙනෙක් සෝවාන් වුණොත් එයාට තියෙන්නේ නියත ගතියක්. මොකද සතර පාට යන්නේම නැහැ. එයා උපදින්නේ සුගතියේමයි, නියත ගතිය. පංචානන්තරේ කර්මය වෙනවා කෙනෙකුට, එයාට තියෙන්නේ නියත ගති. මොකද එය? ඒක තමයි අනිවාර්යයෙන්ම ඊළඟ ආත්මේ නිරිය යනවා. මේ ආත්මේ අපිට මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන
මේ හය අපට ලැබුණේ පෙර කර්ම විපාකයකින්. එක්වේ මීට කලින් ආත්මයක කර්ම විපාකයකින් තමයි මේ ආත්මේ මේ අපිට තියෙන ඇස කන නාසය දිවකය මනස කියන මේ හය ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපි වටා ඉන්න අය පෙර කර්මානුරූපව අපිට ගොඩාක් සම්බන්ධ වෙන අය. ඒ කිව්වේ මේ ආත්මේ කෙනෙක් බිරිඳ වෙලා ඉන්නවා නම් කලින් ආත්මවලත් බිරිඳ ඇවිල්ලා හිටපු අය. මේ ආත්මේ ස්වාමියා වෙලා ඉන්නවා නම් කලින් ආත්මෙත් බොහෝ විට ස්වාමියා වෙච්ච. එහෙම නැත්නම් කලින් ආත්මේ තමන්ට හතුරුකම් කරපු අය. එතකොට දරුවෝ වෙලා උපදිනවා, ගෝලියෝ වෙලා උපදිනවා. ඉතින් ඒ වගේ මේ ගෝලිය වෙලා එනවා, යාළුව වෙලා එනවා. එතකොට මේ ඔක්කොම පෙර කර්මානුරූපව එන ඒවා අපිට මේ ආත්මේ සෑහෙන්න තියෙනවා. ඒ කිව්වේ දැන් මේ මනුස්ස ලෝකේ අපි උපදිනකොට පෙර ආත්මේ කර්මයකින්, කර්ම විපාකයකින් තමයි උපදින්නේ. ඊළඟට ලබන ආත්මේට අපි මේ ආත්මේ කරන දේවල් වල ඍජු බලපෑමක් තියෙනවා. එතකොට කලින් සංසාරී අපි අපෙන් කෙරිච්ච දේවල් වලට ඔන්න මේ ආත්මේ වන්දිය හම්බ වුණා. මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවත් අපිට දැන් ඔබ නිකන් හිතන්න, මේ මනුස්ස ලෝකෙ ගැන හිතන්න නිකන්, ඔබ පොඩි කාලේ ඉඳලා ඔබ හිතපු විදිහේ දේවල්ද ඔබ පොඩි කාලේ හිතුවා කියමු, මම ලොකු වුණාම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා, ඒ පොඩි කාලේ හිතපු එකද දැන් කරන්නේ? නෑ. අපි හිතනවා අපි මෙහෙම මෙහෙම අපි මෙහෙ පදිංචි වෙනවා, අසවල තැන පදිංචි වෙනවා කියලා අපි කියනවා. හැබැයි හිතපු තැන නෙමෙයි පදිංචි වුණේ. බදින්ට යාළුවුණේ වෙන කෙනෙක්, බැන්දි වෙන කෙනෙක්. වෙලා නැද්ද ඒවා? බලාපොරොත්තුනේ කොල්ලෙක්, ඉපදුනේ කෙල්ලෙක්. වෙන්නේ නැද්ද මෙව්වත්? එතකොට අපිට මේ ජීවිතේ අපි හිතපුවා, මේ ජීවිතේ සැලසුම් ගහපුවා, මේ ජීවිතේ ප්ලෑන් කරපුවා, අපේ ඇස් පනා පිටම කඩාකප්පල් වෙනවා. එහෙම කඩාකප්පල් වෙලා අපි නොසිතූ දෙයක් අපි කරනවා. අපි නොසිතූ පළාතක පදිංචියට යනවා. අපි නොසිතූ ගමන් යනවා. හිතූ ගමන යන්න වෙන්නේ නැහැ. එහෙම ඒවා මේ ආත්මේ වෙනවනේ. ඇස්පනා අපිට ජීවිතේ මෙහෙම වෙනවා නම් අපි මරණින් මත්තේ අසවල් තැන උපදින්න ඕනේ කියලා හිතන් ඉන්නවා. ඕක කරගන්න ලීසි වෙයිද? හිතපු නැති ආකාරයේ ඉරණම් වලට තමයි මිනිස්සයා යන්නේ. එතකොට අපිට මේ ජීවිතේ සිදුවෙන රටාවෙන් අපිට හිතාගත හැකි අපි සංසාරේ මොන මොන විදියට එන්ට ඇද්ද කියලා. ඉතින් මෙහෙම එන අතරේ තමයි අපිට මේ මනුස්ස ආත්මය ලැබුණේ. දැන් මනුස්ස ආත්මයක් නිකම්ම ලැබිලා ගෙවල් දොරවල් හදාගෙන කාලා බීලා ඉඳීම පමණක් නෙමෙයි අපිට මේකේ ජීවිතේ මොකක් හරි මේකේ යහපතක් තීරුම් ගන්න ඕනේ. මැරිලා අපි කොහේ යයිද දන්නේ කියලා අපිට හිතෙනවා. එහෙම හිතුනේ නැත්තම් ඒ පුද්ගලයා අමුතු කෙනෙක්. සමහර අවස්ථාවල ඔබ පාර යද්දි දැකලා ඇති ත්‍රිවිල් වල පිටිපස්ස ගහලා තියෙනවා දෙව්ලොවයන්ට ආසත් නැත, අපායන්ට භයත් නැත කියලා ත්‍රිවිල් වල ගහලා තියෙනවා පිටිපස්සේ. මං දෙව්ලොවයන්ට ආසත් නැහැ, අපායන්ට බයත් නැහැ කියලා. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේක චණ්ඩිකමකින් කවුරු හරි නිකන් තමන් ගැන නිකන් චණ්ඩිකමට ඕක ලියලා ගහනවා.
දැන් මේක දකින්න පුංචි ළමයි සමහරට වැඩි හිටියෝ තරුණ වයසයි ඒගොල්ලොත් මේක සෙල්ලමට ගන්නවා මොකද්ද ගන්න සෙල්ලමට දෙව්ලෝ යන්ට ආසත් නැහැ අපායන්ට බයක් නැහැ කියලා නැති වෙන්නේ ලැජ්ජා බය ඊට පස්සෙ යා ඒ දෘෂ්ටියට ආවම ඕන දෙයක් කරනවා ඒ තව කෙනෙක් ඒක පෙන්නනවනේ මම මෙහෙමයි කියලා එතකොට ඊළඟ එක්කෙනත් ඒක කරනවා ඉතින් මේ වගේ මේ යන රටාවේ අපිට ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි මේ බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබීම අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවා දේවදත්ත වෙනම ගියා. අපේ දේවදත්තට හොඳට කන්ට බොන්ට ලැබුණා. ඒ කාලේ මුල් කාලේ ඇයි අජාසත් රවට්ටන් හිටියනේ. එතකොට සමහර උන්වහන්සේලා පැවිදි භික්ෂුන් වහන්සේලා හොරාට ගියා දේවදත්ත ළඟට. ගිහිල්ලා වළඳලා සද්ද නැතුව එනවා. භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කිව්වා ඔබ වහන්සේලා යන්න එපා. අසත්පුරුෂයා ගාවට වතුර ටිකක් බොන්නටවත් යන්න එපා කිව්වා. ඊට පස්සේ මේ ආයේ හොරෙන් ගිහිල්ලා අහුණා. බුදුරජාණන් වහන්සේට ගිහි කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ උන්වහන්සේ හොරෙන් යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය වැඩේ කරන්න එපා. හොරාටවත් යන්න එපා. අසත්පුරු සාස්ත්‍රයට රාජබොදුන් ලැබුණත් යන්න එපා. ඒක භයානකයි කිව්වා. කියලා කිව්වා මිහිරි අඹපල තිත්ත රස වෙච්ච කතාව දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒකට දදිවාහන ජාතකය කියලා ධාතකයේ විස්තර වෙන්නේ අපේ පරිවර්තන පොතේ තියෙනවා දැන් ඒක මුද්‍රණය වෙලා. ඒකේ අන්තිමට තියෙනවා ඒ කතන්දරේ ඒ දදිවාහන කියන රජුරෝ බරණැස ওই ගඟේ නාදී ඉස්සරවේ ගඟ හරහාට දැලක් බඳිනවා. දැලක් බඳින්නේ ඒගොල්ලන්ගේ විශ්වාසයක් තිබුණා ওই හිමාල පර්වතයේ පැත්තේ තියෙන වටිනා දේවල් සඳුන් අරටු ගහගෙන ගිහිල්ලා ওই දැලේ රැඳිලා ඒව ගන්න පුළුවන් කියලා. දවසක් පොඩි කලගෙඩියක් වගේ බොහෝම රවුම් සෝදහමන ගෙඩියක් හම්බ වුණා. රජුරවණ්ඩ ගිහින් දුන රජතුමනි මේක අඹ ජාතියක් කිව්වා. එතකොට කිව්වා හැ මේ හරි සුවඳ අඹයක් නේ. එහෙමයි රජුරවන් වහන්සේ මේවා දෙවිගොල්ලෝ හිමාල පර්වතේ ඒ වාසය කරන වෘක්ෂ දේවතාවෝ අනුභව කරන අඹ කිව්වා. එහෙනම් ගෙනින් බලන්න කියලා අඹ කෑල්ල කනුභව කළා. අමෘති වගේ. රජ්ජුරුව කිව්ව එහෙනම් මේ ඇටි හිටුවපන් කිව්වා. ඔන්න අඹ ඇටි හිටෙව්වා. අඹ ඇටේ පැලවුණා. වටේට වටතිර ඇද්දා. සුවඳ වර්ගවලින් යුතු පස් දැම්මා. ඊළඟට කිරි මිශ්‍ර කළ ජල ඖෂධ මිශ්‍ර කළ ජලයේ දැම්මා. කාලයක් ගියාම මේ අඹ ගහ ඇදුණා. හැදිලා මේ අඹ ගහේ අර වගේම මිහිරි කලගෙඩි වගේ ලස්සන අඹ රන්වන් පාට අඹ හැදුනා. මේ රජුරෝ මේ අඹ ඉදෝලා ඒ අඹ ඇටේට හිමීට සිදුරකින් විදිනවා ඇටේ ඇතුලේ ඒ පැලවෙන්නේ නැති වෙන්න. විදලා තමයි රජවරුන්ට තෑගි කරන්න යවන්නේ. රජවරු දන්නේ මේක ආවට පා ඒ වටේ පිටි රජවරුන්ට ඇවුවට පස්සේ රජවරු ඒ රජවරු අඹ ඇටේ කාලා කියනවා මේක පැල කොරාපන් කියලා. පැලවෙන්නේ. ඊට පස්සේ එක රජෙක් මේ කියනවා මේ තමන්ගේ උයන්පල්ලාට කියනවා අර රස අඹ අපිට ගේනවා අර රජා එවනවා මේක මඩුකටු ගහලා ඇටේ සිදුරු කළා එවන්නේ පැලවෙන්නේ. උඹ පුළුවන් නම් මේකේ මේ ගහේ රස නැති කරපන් කියනවා. කාටද බාර දෙන්නේ? උයන්පල්ලට.
ඒ උයම්පල්ලා යනවා බර්ණස් රජ්ජුරුවෝ ගාවට. ගිහිල්ලා කියනවා, ස්වාමිනි මම මෙන්න මෙහෙම මෙහෙම මේ මල්වත්තක වැඩ කරන්නේ, මට මෙහෙම පළතුරු ගස් ගැන දැනුමක් තියෙනවා, මට මෙහෙම මල් උපද්දවන්න පුළුවන් අකාලෙට, ගෙඩි උපද්දවන්න පුළුවන් අකාලෙට කියලා. එතකොට රජ්ජුරුවෝ එයාටත් රස්සාව දෙනවා. එතකොට මේ රස්සාව කරගෙන යනකොට මෙයා අකලට මල් උපද්දවනවා, අකලට ගෙඩි උපද්දවනවා. එතකොට රජ්ජුරුව මේකට පැහැදිලා පරණ උයන්පල්ල ආස කළා, මෙයාට බාර දුන්නා. එතකොට දැන් ඒ උයන්පල්ල ඇවිල්ලා තියෙන්නේ වෙන කෙනෙකුගේ ඕඩර් එකට. එතකොට ඒ උයන්පල්ල අර අඹගහේට, අඹගහට ලං කරලා කොහොම පැල හිටෙව්වා. අඹගහට ලං කරලා තව තිත්ත වැල් ජාති හිටෙව්වා. ටික දවසක් ගියම අඹ අඹ මුල්ලෙක් අර කොඹ මුල් ඉතුණා. අඹ ගහත් එක්ක අර තිත්ත වැල් ඉතුණා. දැන් ඔන්න එතිල දැන් ඔන්න අඹ පල්ල හට ගන්නවා. උයන් පල්ල හොරාට ගෙඩියක් කෑවා, තිත්තම තිත්තයි. උයන් පල්ල පැනලා ගියා. දැන් රජ්ජුරුවෝ දන්නේ මේක. රජ්ජුරුවන්ට අඹගෙන ආව. රජ්ජුරුව බොහොම සතුටින් හාගෙනින් ගෙනින් කන්ට කියලා රන් තෙටියේ දාගෙන අඹ කෑල්ලක් කටට ගත්තා. හපල තූ කියලා වීසි කළා. මොකක්ද මේ අඹේට උනේ කියලා කිව්වා. එතන බෝධිසත්වයා තමයි හිටපු ඇමතිතුමා. බෝධිසත්වයාට කිව්වා, බෝධිසත්වයන්ට කිව්වා, අනේ ඇමතිය ගිහිල්ලා බලන්න මේ අඹ ගහට වෙච්ච විපැත්තිය. ගිහිල්ලා බැලුවා. රජ්ජුරුව දුවගෙන ආව බලන්න. බැලුවහම අඹ ගහේ සම්පූර්ණ ඉතිලා තියෙන්නේ තිත්ත වැල්. අඹ ගහ වටේ තියෙන්නේ කොඹ ගස්. රජ්ජුරුව හිසේ අත තියාගත්තා. අයියෝ මේ අඹ ගහට ලං කරන්න ඕනේ වද මේ තියෙන්නේ කියලා. කො උයන්පල්ල බලාපිය මරන්න කියලා. බැලුවහම උයන්පල්ල ගිහිල්ලා ඉක්මන්ට ඒව අයින් කළා. චූටි මුලක්වත් තිබ්බේ නෑ කොඹ ගහේ. තිත්තවැල් වල චූටි මුලක්වත් තිබ්බේ නෑ. අයින් කළා. ආයෙ පරණ විදියට සත්කාර කළා. ආයෙ මිහිරි අඹහට ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව, අචේතනික වස්තු වලටත් නරක දේ එකතු වෙච්ච ගමන් නරක වෙනවා. අචේතනික වස්තු වලටත් නරක දේ නිසා ඒකේ තියෙන ස්වභාවික පිහිටපු සොඳුරු බව නැති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මේ උන්වහන්සේලාගේ ගුණ ධර්ම නැතිකරන්න අසත්පුරුෂයෙකුට සුළු දෙයක් කිව්වා. ඉතින් ඒ නිසා සත්පුරුෂ ආශ්‍රයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම උපකාරයයි. එතකොට මේ සත්පුරුෂ ශාස්ත්‍රියත් ලැබුණොත් මනුස්ස ආත්මයක් ලැබුව කෙනෙකුට ඒක ලැබිච්ච ඊළඟ වාසනාව නෙමෙයිද? මනුස්සයෙකුට සත්පුරුෂ ශාස්ත්‍රියක් ලැබුණොත් ඒක ඊළඟ වාසනාව. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. එතකොට දෙකයි, සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. ඊට පස්සේ දැන් ඔන්න සත්පුරු ශාස්ත්‍රයක් ලැබිලා මනුස්ස ආත්මයට සද්ධර්ම ශ්‍රවණයත් ලැබුණා. දැන් ඉතින් තමන්ගේ පැත්තෙන් ඕනේ මොකක්ද? ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට වැටහෙන්න හිත යොමු වීම. ඒක තමයි අපිට තියෙන අමාරු වැඩේ. දැන් ඔන්න අපි සත්පුරු ශාස්ත්‍රයත් ලබනවා, සද්ධර්ම ශ්‍රවණියත් ලබනවා. මම ඔබට මේකට තේරෙන්න කියන්නම් කාරණයක්. ඔබට ඉඩමක් හම්බ වෙනවා. එතකොට මේ පාරේ ටැප් ලයින් යන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ ඉඩමේම ලිඳක් හාරා ගන්න ඕනේ නේද? ලිඳක් හාරගන්න කලින් අපි බලනවා කොහේද වතුර තියෙන්නේ කියලා. එතකොට අපි ඉඩම ගන්න ඉස්සෙල්ලා
ඉඩම යටින් උල්පත ගියාද අපි ගත්තට පස්සේ උල්පත පහළ වුණාද? අපි ඉඩම ගන්න කලින් ඉඩම අපි ගත්තත් නැතත් පොළව අස්සෙන් ගියා දිය සීරාව උල්පත ගියා. එතකොට අපි ඔන්න දැන් මේ මෙතනින් හැරුවොත් උල්පත අල්ල ගන්න හැකි කියලා අපි ඔන්න හාරගෙන යනවා. හාරගෙන ගියාම යම් දවසක හොඳට උල්පත පෑදුනාද හැරිලි දාට සම්පූර්ණයි නේද? ඊට පස්සේ හැරිලි කතාවක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ වතුර උණ උනා එන එක නේද? යෝනිසෝ මනසිකාරය කියන්නේ දිය උල්පත වගේ එකක්. ධම්මානුධම්ම පටිපදාව කියන්නේ ලිඳ හාරනවා වගේ එකක්. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක, ඒ කියන්නේ නුවණින් වැටහීම කියන එක අපිට මේ කෘතිමව බලෙන් උපද්දවා ගන්නට බෑ. ඔබට පුළුවන් ද ලිඳ හාරලා බලෙන් උල්පතක් උපද්දවා ගන්නට? වතුර පාර තිබුණොත් හරි, නැත්තම් නෑ. ඒ වගේ වටහා ගැනීමේ හැකියාව නැත්තම් වැටහීගෙන යන ස්වභාවය හිතක තිබ්බොත් හරි. ඒ වැටහීගෙන යන ස්වභාවය හිතේ තිබුණ නැත්තම් එයා මොනතරම් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුනත් ඒක ලිඳේ දෝෂයක් හෝ හාරණ අයගේ දෝෂයක් නොවේ. මොකද උල්පත නැතිකම, වතුර උල්පත නැතිකම. උල්පත තිබ්බා නම් හාරගෙන යද්දී වතුර පාර හම්බ වෙනවා. දැන් සමහරුන්ට හම්බ වෙනවා අඩි 5-10 හාරනකොට හොඳ ජල උල්පත් මතුවෙනවා. සමහර අයට අඩි 20-25 හාරද්දිත් වතුර නැහැ. අඩි 30-40 හාරලත් වතුර නැහැ. ඊට පස්සේ නලලින් කියලා අඩි 200 හාරලත් වතුර නැතුව අයින් කරනවා. ආන් ඒ වගේ ඒකයි අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මිනිස්සුන්ගේ වර්තමාන මිනිස්සුන්ගේ තියෙන මූලික වෙනස. ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිතේ අර පොළොවසින් උල්පත යනවා වගේ යෝනිසෝ මනසිකාරයේ නැමැති සංසාරේ පිම්බලෙන් තිබිච්ච හැකියාවක් ඇවිල්ලා ඒක හිතේ වැඩ කර කර තිබුණා. උල්පත ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ නැමැති මහා සත්පුරුෂයන් වහන්සේ, රහතන් වහන්සේලා නැමැති මහා සත්පුරුෂයෝ මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණය කරපු ඒ කාලේ හිටපු පින්වන්තයෝ යෝනිසෝ මනසිකාරය දිනකට තමන්ම ලිඳ හාරගෙන ගියා වගේ. එතකොට උල්පත මතු වුණා නම් ඊට පස්සේ උල්පතෙන් දිගටම වතුර ගලනවා. ඒ වගේ තමයි මේ අවබෝධ කියන එක. එතකොට දැන් වතුර පාර පොඩියට තිබුණොත් ලිඳේ එන උල්පතේ ප්‍රමාණය, වතුර පිරෙන ප්‍රමාණය ටිකයි. වතුර පාර හොඳට තිබ්බොත් වතුර පිරෙන ප්‍රමාණය ගොඩයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරුන්ට තිබුණා පුංචි වතුර පාර, එයාලා සෝවන් වුණා. සමහරුන්ට තිබුණා මහා දිය උල්පත්, ඉහළ මාර්ගඵල ලැබුවා. මේ කාලේ මුඩු ඉඩම් වගේ අපි මිනිසු මුඩු ඉඩ කඩන් වගේ. එතකොට මුඩු බිමක් හම්බ වුණාට පස්සේ යා බොහොම ඉවසගෙන ඒක යම් ප්‍රමාණයකට සරු කරගන්න කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒකත් නැති වෙලා යනවා. එතකොට පින්වත්නි, මම මේ යෝනිසෝ මනසිකාරේ තෝරලා දෙන්නයි මේක කිව්වේ. ඒ කියන්නේ දැන් අපිට ආසාව තිබ්බට, අපිට ඕනෑකම තිබ්බට, අපිට බලාපොරොත්තු තිබ්බට
බලාපොරොත්තුවට ඕන හැටියට නෙමෙයි මේ වතුර පාර ලැබෙන්නේ අපි පිනට අනුවයි. සංසාරී ජලයේ දීපු අයට ජල උල්පත් තියෙන තැනක ඉඩමක් හම්බ වෙනවා. සංසාරේ අනුන්ගේ වතුරටත් බාධා කරලා අනුන්ට තියෙන වතුර ටිකත් නැති කරාපු අයට මුඩු ඉඩම හම්බ වෙනවා. එහෙමයි මේක වෙන්නේ. ඒ වගේ අපිට සංසාරින් තමයි හම්බ වුණේ මේ ඇස් දෙක. සංසාරේ කරපු කර්මයන්ට අනුව, සංසාරේ කරපු කර්මයට අනුව තමයි මේ කන් දෙක හම්බ වුණේ. කර්මානුරූපව තමයි මේ නාසය හම්බ වුණේ. කර්මානුරූපව තමයි මේ දිව හම්බ වුණේ. කර්මානුරූපව තමයි මේ ශරීරය හම්බ වුණේ. මව්පියන්ගේ උදව් ලැබුණා මේ සතර මා ධාතුගෙන් යුක්ත ශරීරයකට. කර්මානුරූපව තමයි හිත ලැබුණේ. මේ හිත කියන්නේ ඉඩම වගේ. මේ හිතේ තමයි තියෙන්නේ වටහා ගැනීම හැකියාව. ඒ වටහා ගැනීම හැකියාවට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයේ කියලා. ඒ වටහා ගැනීම හැකියාව කෙනෙකුට නොතිබෙන්න පුළුවන් මේ කාලේ. නොතිබුණා කියලා මේක අතහැරියොත් එයාට කිසි දෙයක් නැහැ. හැබැයි මේක තේරුම් ගනිල්ලේ වාසිය අපිට උපකාර වෙනවා. ඒ කියන්නේ මේ කෙනෙකුට සමාධියක් ඇති වෙන්න පුළුවන්. සමාධියක් ඇති වුණාට පස්සේ හිතේ බොහොම සංසුන් බවක් තියෙන්න පුළුවන්. හැබැයි Taman ධර්මයෙන් නොනින් විමසීම නොකොලොත් එයා රැවටෙන්නත් පුළුවන්. අනුරාධපුර යුගයේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ධර්මයේ උගන්වනවා. ධර්මයේ උගන්වලා ප්‍රතිපදාව උගන්වලා උන්වහන්සේගේ ගෝලියෝ රහත් වුණා. ඒක ගෝල නමක් තමන්ගේ ගුරුවරයාගෙන හොඳට පරීක්ෂාවෙන් බැලුවා. බැලුවම තේරුණා ගුරුවරයා රහත් වෙලා නැහැ. නමුත් ගුරුවරයා හිතාගෙන ඉන්නවා. බැලුවම ගුරුවරයා මාර්ගඵල ලැබලත් නැහැ. පුතජන හිතුව මං ගුරුවරයාට ගුරු පූජාවක් දක්වන්න ඕනේ. මං ගුරුවරයාට ගුරු ගෞරවය දක්වන්න හොඳ වෙලාව කියලා ගුරුවරයා ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි, ඔබ වහන්සේ මේ ධර්මයේ අවබෝධ කරලා නිකලෙසිලා ගොඩාක් කල්ද කියලා ඇහුවා. ආයුෂ්මතු, මම මේ ධර්මයේ අවබෝධ කරලා දැන් 30 අවුරුද්දක් නොවැ කිව්වා. එතකොට උන්වහන්සේ හිතාගෙන ඉන්නේ 30 අවුරුද්දකට කලින් රහත් උනාය කියලා. ඒ කියන්නේ දැන් හිතෙන් සමාධිය ඇති වුණාට පස්සේ කෙනෙකුට සමාධිය තුළ එක එක දේවල් වෙනවා. සමහරුන්ට සියුම් විදියට වැටහෙනවා. එතකොට සමහරුන්ට ආලෝක ඇති වෙනවා. සමහරුන්ට සම්පූර්ණ සමන්ව නොදෙනී යනවා. එතකොට මේවට තමන්ම ලකුණු දා ගන්නවා. ආයේ මේක තමයි. මේ මේක තමයි කියලා. ආන් එහෙම වැරද්දක් තමයි උන්වහන්සේට වෙලා තිබුණේ. ඉතින් එතකොට ඒ ගෝල නම ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ එතකොට 30 අවුරුද්දකට කලින් නම් රහත් උනේ, ඔබ වහන්සේට ඉර්ධිත් තියනවාද කියලා අහුවා. ඉර්ධිත් නැත්තේ නෑ කිව්වා. එතකොට ඇහුවා, එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්ද කියලා ඇහුවා. හස්ති රාජික මවන්ට ඒකත් බැරි නෑ කිව්වා. එහෙනම් මවන්ට කිව්වා. උන්වහන්සේ ටිකක් වෙලා හිත සමාධිමත් කරගෙන හිටියා. ටිකක් වෙලාකට තමන් ඉදිරියේ හස්තික් ඉන්නවා. ඕම් ආයුතු මං කියපු දේ උඩ කළා කිව්වා. ඊට පස්සේ ඇහුවා, ස්වාමීනි මේ හස්ති රාජයා හොඬවැල උස්සාගෙන පොළව හප්පගෙන තමන්ගේ පැත්තට කෝපෙන් එනවා, හදන්න එහෙමත් පුළුවන්ද කියලා. ඒකත් බැරි නෑ කිව්වා. ටිකක් වෙලා යනකට මේ හස්තියා හොඬේ උස්සාගෙන කකුල් දෙක හප්පගෙන මෙන්න එන්න හදනවා. හදනකට මාර උන්වහන්සිට ගුරුනාසිර නිකම්ම පුටුවෙන් ඉස්සුණා. දුවන්ට ලෑස්ති වුණා.
ගෝලනම අල්ලගත්ත ස්වාමිනී සිහිපදවා ගන්නට කිව්වා. එතකොට මර හස්ති රාජා නැතුව ගියා. එතකොට ගුරුනාථ කිව්වා ගෝලනමට, කිව්වා සත්පුරුෂය මට උපකාර කරපන් කිව්වා. ඊට පස්සේ ස්වාමීනි ප්‍රඥාවෙන් කළ යුතු දේ සිද්ධ වෙලා නැහැ කිව්වා. දැන් බලන්න අනුරාධපුර යුගයේ මහා තිරුණාසලටත් ඒ වගේ වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි උපාසකම්මලා ඉන්නවා ඔය කොයි හරි ඉතින් භාවනා පන්තියකට වගේ ගිහිල්ලා පොඩ්ඩ සමාධියක් ඇති වුණාට පස්සේ එතනින් මොන හරි කිව්වොත් දැන් ඔයා පළවෙනි ධ්‍යානෙ ඉන්නේ, දැන් ඔයා මාර්ගඵල වල ඉන්නේ කියලා. ඉතින් මේ අම්මලා දන්නේ නැහැනේ මොකෝවත්. ඉතින් යත් එක්ක කතා කරන්නට జగතෙක් නැහැ මේ තුන් ලෝකේ. ඇයි හේතුව? ඊට පස්සේ අම්ම හිතාගෙන ඉන්නේ මම දැන් ධර්මය අවබෝධ කළාමයි. මේක අතාරින්නේ නැහැ මේ දෘෂ්ටියේ. හැබැයි ධර්මය අතහැරලා. එහෙම තමයි වැඩිපුර වෙන්නේ. ඒ නිසා මං හොඳ වෙලාට ඔය මුල් කාලෙම මං ඔය භාවනා පන්ති ගියා. සති භාවනා දවස් 10 20 ගිහිල්ලා ඉන්නකොට මම දැක්ක විචාල කලංචි. මං දැක්ක විච දේවල් සමහරව සෝවාන් වෙනවා, සමහර අම්මල රහත් වෙනවා. ඇයි මේ කියන භාවනා උගන්නන කෙනාටත් මේක හරියට පැහැදිලි නෑ, කියා දෙන කෙනාටත් පැහැදිලි නෑ. ඊට පස්සේ බැලිවම ඔක්කොම තියෙන්නේ තමන්ගේ දේවල්. නැති වෙලා තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මයේ සරණ යෑම, ශ්‍රාවක සංඝයා සරණ යෑම. එහෙම හිතුවක්කාර වුණාට පස්සේ යා හිතුවක්කාරකම අතාරින්නේ නැහැ. ආන්නේ එකයි අපිට අර රහත් පරපුර නැතුව ගියාම ඇති වෙන අරුපුදේ. ඒ මුල් කාලෙම මම මේවා දැක්ක නිසා මං හිතුවා හොඳම වැඩේ තමයි මේ ක්‍රමේ අතහැරලා. දැන් ඔබ දන්නවා ඉතින් අපි සති භාවනා කියලා සාමාන්‍ය ධර්මයේ උගන්වුවාට අපි එහම භාවනාව දිගටම කරන්න කියලා දැන් ඔයා මේ ධානී, දැන් ඔයා මේ මාර්ගඵල කියලා අපි ඒවා කියන්නේ නෑනේ. ඒ නොකියන්නේ මොකක් වන් නිසා නෙමෙයි, ඒ ගැන තියෙන අද්දකීම් නිසා. ඒකත් එක්ක ඊට පස්සේ මිනිස්සු කියනවා අනේ මේ ස්වාමීන් වහන්සේ තමයි මාව සංසාරයෙන් ගොඩ දෑවේ. එතකොට තිසරණයක් නැහැ. ඒ වගේ අවුල් වෙන එක වළකිනවා. අපි හොඳට බුදුරජාණන් වහන්සේ සරණ යෑම හොඳට කරගත්තොත්, ධර්මයේ සරණ යෑම හරි විදිහට කරගත්තොත්, ශ්‍රාවක සංඝයා සරණ යෑම. දැන් ඔබට හිතෙන්න පුළුවන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කිව්වහම දැන් ඉතින් අපි සරණ ගියා කියලා. එහෙම යන්න බෑ, මේක හරි අමාරු. සරණ කියන්නේ සීලයක්. අපි හිතාගෙන ඉන්නේ පංචශීලී විතරනේ සීල කියලා. සරණ කියලා කියන්නේ සීලයක්. ඒකට කියන්නේ මොන සීලෙද? සරණ සීලේ. මේ සරණ සීලේ බිඳෙනවා සුටුස් ගාලා. තමන්ට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ගැන හරියට කතා කරගෙන ශ්‍රද්ධාවෙ පිහිටා ගන්නට බැරි වුණොත් සුටුස් ගාලා යනවා, මේක කැඩෙනවා. ඉතින් ඒකයි මංගේ සරණ සීල රැකලා දෙන්න උපකාර තමයි වැඩිපුර කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ ඔවුන් අපි පුද්ගලිකව සරණ යනවා. බුදුරජාණන් වහන්සේ නැමති කිනාව තමයි අපි සරණ යන්නේ. එතකොට සරණ යන්නේ තනි පුද්ගලික හැටියට භාග්‍යවතුන් වහන්සේව පමණයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සරණයන්ට අපි උන්වහන්සේව ගුණ වශයෙන් ඉගෙන ගන්නවා. උන්වහන්සේගේ මේ ගුණ තියෙනවා කියලා. උන්වහන්සේට රාග ද්වේෂ මොහො නැහැ. උන්වහන්සේ තනියම මේ ධර්මය අවබෝධ කළා කියලා අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් තියෙන නව අරහදී බුදු ගුණ අපි සිහි කරනවා. සීකල්ලා හිත පාදවා ගන්නවා. ඒක කරගන්නටත් අපිට නෝනක් ඕනේ නේද? නෝන නැතුව ඒක කරන්නටත් බෑ. බුදුගුණ හරියට තේරුම් ගන්නට නම් ඒකටත් නෝන ඕනේ.
එතකොට මං එහෙම කිව්වේ දැන් සමහර විට අපි බුදුරජාන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. දැන් සමහරු ආස කරලා ගෙවල් වල අපි මෙහෙම කිව්ව ඔන්න බුද්ධ පූජාව තියන්න පුරුදු වෙනවා ගෙදරක. ඊට පස්සේ එයාගේ ඔළුවේ තියෙන්නේ කොහොම හරි බුද්ධ පූජාව තිබීමයි. එතකොට ඔන්න වෙලාවට උයාගන්න බැරුව යනවා. ඊට පස්සේ මියා මහා විශ්වෝපයට පත් වෙනවා. අනේ මට බුද්ධ පූජාව තියාගන්න බැරුණා. මට වරදක් වුණාද? මේක මට නරකට හිටීද? සරණක් නැහැ. එහෙම කල්පනා කරන කෙනාට ඇයි බුදුරජාණන් වහන්සේ ඊගිදර බුද්ධ පූජා දිහා බලාගෙන ඉන්නවද පිරිනුවන් පාලා? නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන්නට එයාට පුළුවන්කම තිබුණා නම් එතනදී අර දවල් බුද්ධ පූජාව එයාට තියාගන්න බැරි වුණා කියලා කිසිම ගැටලුවක් ඇයි නිකෙලස් කෙනෙක් නේ. තමන් පිහිට ගන්නවා මිසක් උන්වහන්සේට පිහිට වෙනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දානි නැතු ඉඳලා අපි දානි දෙනව නෙමෙයි. තමන් තමන්ට පිහිටක් ගන්න තමන් පුදන්නේ. ඒක කරගන්න බැරි නම් උන්වහන්සේගේ ගුණ සීකල්ලා සතුට වෙලා වන්දනා කරන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරගන්න බැරි නම් සමහර අය ඉන්නවා ඒකට පසුතැවිතැවි ඉන්නවා. එතකොට සරණ කිලුට වෙනවා. ධර්මයත් එහෙමයි. ධර්මයේ හරියට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ තේරුම් දැන් බුදුරජාණන් වහන්සේව හරි විදිහට තේරුම් ගත්තොත් තියෙන වාසිය හරි විදිහට සරණි පිටන්ට පුළුවන්. ධර්මයේ හරි විදිහට තේරුම් ගත්තොත් තියෙන වාසිය හරි විදිහට ධර්මයේ සරණ යන්න පුළුවන්. ශ්‍රාවක සංඝයාව හරි විදිහට තේරුම් ගත්තොත් තියෙන වාසිය ශ්‍රාවක සංඝයා සරණ යන්න පුළුවන්. මේ සරණ රැකගෙන ඒ කියන ආකාරයට ධර්මයේ මෙනෙහි කරගන්න පුරුදු වුණොත් පුරුද්ද අටගත්තොත් මේ ආත්මේ සමහර විට මේ ආත්මේ උල්පත නැහැ. හැබැයි ඊළඟ ආත්මේ උල්පත හම්බ වෙනවා. උල්පත කිව්වේ යෝනිසෝ මනසිකාරය. දෙවියන් අත රූපන්නත් උල්පත නැත්තම් මාර්ගඵල නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්තම් දිවි කෙනෙක් වුණත් මගඵල නැහැ. මිනිසෙක් වුණත් නැහැ. ඒ මිනිසයාට තියෙන්න ඕනේ. හැබැයි උල්පත තිබ්බත් ලිඳහාරල නැත්තම් වතුර නැහැ. ඒ වගේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව උපන්නත් සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසෝ මනසිකාරයයි කියන මෙවුව නැත්තම් එයාට මොකුත් නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකේ වැරදුනොත් කර්මානුරූපෝණිය උපදින්නේ. දැන් අපිට මේ ජීවිතය අපි සැලසුම් කරපුවා අපිට වැරදුනා නම් ඒ සැලසුම් කරපු විදියටම ඒවා වුණේ නැත්තම් ඊළඟ ආත්මේ අපිට අපිටම කියලා කරගන්න බැරි නම් අපිට ඒක එකම පිළිහෙට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ විතරයි. මොකද උන්වහන්සේ වචනයක් වදාරලා තියෙනවා යමෙක් මනාකොට බුදුන් සරණ ගියාද ධර්මයේ සරණ ගියාද ශ්‍රාවක සංඝයා සරණ ගියාද එයා දුගති යන්නේ නැහැ කියලා. යමෙක් ධර්මයේ හැසිරෙනවාද එයා දුගති යන්නේ නැහැ කියලා. ඒක තමයි අපිට තියෙන එකම සා ඒ කියන්නේ බුද්ධ වචනේ පිහිට කරගෙන යෑම. නැත්තම් සමහර අය ටික කාලයක් ওই ධර්ම පොඩ්ඩක් ඉගෙනගෙන තමන් ගැන නිකන් කයි වාරුවක් ගන්නවා. නේ මට නම් ප්‍රශ්නයක් නැහැ. මං කොවිලේ මලත් මට ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මං හොද තැනක යන්නේ කියලා. මං සුගතියක යයි. මම නම් යනවා සුගතියේ කියලා තමන් ගැන කියා ගන්නවා. තමන් ගැන එහෙම කියාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේක හේතුවක් නිසා හටගන්න ඵලයක් නම් ඒ හේතු උපද්දවන්නේ නැතුව තමන් ගැන මොනවා කිව්වත් කිසි ඵලක් නැහැ. ඒ නිසා
අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ අර උල්පත පාද ගන්න තියෙන වැඩපිළිවෙල වගේ එකක්. ඊට පස්සේ අර උල්පත උනන්නේ වැඩපිළිවෙල ඔස්සේ තමයි. දැන් ලිඳක් හැරුවොත් අපි වතුර උනන්නේ ලිඳට, වෙන තැනකට නෙමෙයි. ඒ වගේ අපි ධර්මයේ හරියට හැසිරුණොත්, ධර්මය හොඳට මෙනෙහි කළොත් ඒකට තමයි යෝනිසෝ මනසිකාර්ය බද්ධ වෙන්නේ, වෙන තැනකට නෙමෙයි. දැන් බලන්න හිතලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, උන්වහන්සේලා හිටියා වෙන සාධුවරයෙක් ළඟ. එතකොට එයා ගාව ඉන්නකන් කිසිම අවබෝධයක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ යම් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේට අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහිලා ධර්මය ඇහුවාද, ධර්මය අසාපු ගමන් හිතේ අර උල්පත මතු වුණා. අන්න ඒ වගේ මේ ධර්මයේ පුරුදු කෙරිල්ල අපි කැමැත්තකින් උත්සාහයකින් කරන්න ඕනේ. ගිහි ජීවිතයේ ගෙවන ඔබට අපට තරම් පහසුකම් නැහැ. ඒ කියන්නේ දැන් ඔබ අද මේ වැඩසටහන ඉවර වෙලා සමහර විට ගෙදර ගිහිල්ලා තමයි එක්ක උයන්ට තියෙනවා. එහෙම නැද්ද? උයන්ට තියෙනවා. එක්ක ගෙදර ඔබ ගෙදර ඉඳලා එන්නේ ළමයින්ට කියනවා මෙහෙමයි ඔයා මේ එළවලු ටික කපලා තියන්න මං ඇවිල්ලා උයන්නම් කියලා. ඒක ළමයි කියනවා අපිට බෑ උයන්න, අම්මා ඇවිල්ලා උයන්න. එතකොට ගිහිල්ලා ගියප ගමන් උයන්ට ඕනි. උය උය ඉඳෙද්දි ඕන් කෝල් එකක් එනවා, අසවලා අහවලදී ප්‍රශ්නයක් හැදුවා කියලා. ඔන්න ඒකට මැදිහත් වෙනවා. ඔය ඔක්කොම මැද්දේ අර අහපු දේවල් නිකන් ගඟේ ගහගෙන ගියා වගේ වෙනවා ඔය ගිහි ගිවල් වල. එහෙමනම් බොහොම අමාරුයි. ඊට පස්සේ ඔන්න කේන්ති යනවා. මොකද ඇති වෙන කේන්ති? අනේ මම මේ දවසම ඉඳලා බණ පොඩ්ඩක් අහලා යාන්තම් හිත හරි ගස්සගෙන මේ ගෙදර ආව, නිදකින් මේ ගෙදරට ආපු වෙලාව ඉඳලා ආයේ කරදර කියලා ඊට පස්සේ හිතට ඇති වෙන ආයේ ශෝකයක්. එහෙම වෙන්නේ නැද්ද? මොන කරදරයක්ද මේ මට මේ ඉපදිලා මේ විඳින දුකක් කියලා. එතකොට තේරුම් ගන්න අපිට කොච්චර මේක අමාරුද. එහෙමනම් අපි ඒ වගේ දේවල් වලදී ඒ වැටෙන්නේ නැතුව, මානසිකව මනසින් වැටෙන්නේ නැතුව අපි ඉවසන්න පුරුදු වෙලා හිටියානම් ඒ ඉවසීම නැමැති ගුණවත්කම තමන්ට ධර්මයට ලං කරලා දෙනවා. තමන්ව ගුණවත්කමක් ලං කරලා දෙන්නේ තමන්ව. අනේ මට මේක කරගන්න උඹලා නිසයි මට කරගන්න බැරි නිදකින් කී කී ඉඳලා එතකොට මොකද වෙන්නේ? ඒ ගුණවත්කමක්ද? ඇයි අනුන්ට ආඩපාලි කිව්වට තමන්ගේ ගුණේ වැඩෙනවාද? නැන්නේ. ඒකට තමන්ම හිතාමතා ඉවසීම පුරුදු කරගන්න ඕනේ. මෙහෙම තමයි මේ සසරේ මට මෙතෙක් කල් ආවේ, මම මේ විදියටයි මට යන්න තියෙන්නේ, මේ විදියමයි මනුස්ස ලෝකේ මේ තරම් කරදර නම් මේ මනුස්ස ලෝකේ නැති අනිත් සත්ත්ව ලෝකවල මොවි කොයිතරම් කරදරද, අනිත් ලෝකවල කොච්චර දුක් සහිතව ඇද්ද කියලා සංවේගීට පත්විවි අර ධර්මයේ සීකරගන්ට හැකියාව ගන්න ඕනේ. ආන් එහිමයි මේ ධර්මයේ ගන්න තියෙන්නේ. හැබැයි මේකට උපකාර වෙන්නේ තමන්ගේ නුවණ. තමන්ගේ නුවණ ඇති කරගෙනilla අපි හිතන තරම් ලේසි නෑ. හැබැයි හිමින් හිමින් පුරුදු කරගෙන යද්දී කාලයක් යනකොට තමන්ට මේක මේකයි, මේකෙන් විස්තර වෙන්නේ මේ දේ, මේකෙන් විස්තර වෙන්නේ මේ දේ කියලා හිමීට තේරුම් යනවා. එතකන් අපි කලබල නොවී මේක හිමින් හිමින් ඉගෙන ගන්නටයි තියෙන්නේ. එතකොට කාලයක් යනකොට ඒ තේරුම් යන්නේ ඇයි අපිට? ගුණධර්ම දියුණු වෙලා තිබ්බොත්. ගුණධර්ම දියුණු වෙලා නොතිබුණොත් හිටපු තැනමයි.
ආන් එහෙමයි මේක අපි තේරුම් ගන්නට වෙන්නේ. ඉතින් පින්වත්නි, අපි මේ දහම් වැඩසටහනේ අපි ඔබට විශේෂයෙන් උගන්වලා කියා දුන්නේ අපට නිතර අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දහම් කරුණු. එතකොට අද දවසෙත් මම ඒ වගේ දුර්ලභ එකක් උගන්වන්නේ. මේකේ මේ දේශනාවේ නම පරිවීමංසන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ, ඒ කියුවේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ, සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලාට වදාළේ. භික්ෂුන් වහන්සේලාට වදාළ මහණෙනි, මේ තිබෙන සියලු දුක් මුළු මනින්ම දුර වෙලා යන්ට, මේ තිබෙන්නා වූ දුක් මුළු මනින්ම දුර වෙලා යන්ට, දුර වෙලා යන ආකාරයට නුවණින් විමසන්නේ කොහොමද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවේ, ඒ කිව්වේ යම් දුකක් ඇද්ද, මේ සියලු දුක්, එතකොට මේ දුක් කියලා කියන්නේ කායික දුක්, මානසික දුක්, මේ ඔක්කොම සාමාන්‍යයෙන් අපිට දුක පටන් ගන්නේ කවද්ද? උපන්න දවසේ ඉඳලා. අපි යම් තැනක උපදිනවාද, ඒ උපදින මොහොතේ ඉඳලා දුක පටන් ගන්නවා. මව් කුසක නම් අපේ හිත පිළිසිඳ ගන්නේ, ඒ පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා දුක පටන් ගන්නවා. ප්‍රේත ලෝකේ නම් අපේ විඥානේ පිළිසිඳ ගත්තේ, ඒ පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා දුක පටන් ගන්නවා. නිරේණං අපි විඥානේ පිළිසිඳ ගන්නේ, ඕපපාතිකව ඒ මොහොතේ ඉඳලා දුක පටන් ගන්නවා. ප්‍රේත, එතකොට තිරිසං අපායේ නම් අපි උපත සිදු වෙන්නේ මොහොතේ ඉඳලා, කොහේ හරි යම් තැනක ඉපදීමක් තියෙනවාද, ඒ හැම තැනදීම දුක පටන් ගන්නවා. එතකොට මේක නවත්තන්ට බැරි විදියට හැදි හැදි යන එකක්. නවත්ත ගන්නට බැරි විදියට හැදි හැදි යන එකක්. එතකොට මේ නවත්ත ගන්නට බැරි විදියට හැදි හැදි යන එක බුදු කෙනෙක් පහළ වෙලා මේ විදියට තීසී කරන්ට, මේ විදියට වැඩ කරන්ට, මේ විදියට මෙනෙහි කරන්ට, මෙහෙම කරන්ට, එතකොට මේ දුක හැදෙන එක නැතුව යනවා කියලා බුදු කෙනෙක් හේතු ප්‍රත්‍ය සහිතව බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිහාර්ය පානවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යෙන් තමයි අපි මේවා ඉගෙන ගන්නේ. ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා, මහණෙනි, සියලුම දුක් දුර වෙලා යන ආකාරයෙන් මෙනෙහි කරන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට ඒ රහතන් වහන්සේලා, අනිත් ස්වාමින් වහන්සේලා, ස්වාමීනි මට මෙහෙම තේරෙනම් මෙහෙම තේරෙනවා කියලා පැනලා දෙන්න ගියේ නැහැ. ඇයි? ඒකදී එක එක කෙනාට ලකුණු දාගන්න කලබලයක් නැහැ. එතනදී ඒ පිරිස කියනවා, භගවන් මූලකානෝ බන්ති ධම්මා, ස්වාමීනි අපි මේ ඉගෙන ගන්න ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ. භගවන් මූලකානෝ බන්ති, භගවන් නෙත්තිකා. එතකොට මේ ධර්මයේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නේත්‍රු කරගෙන තියෙන්නේ. භගවන් පටිසරණ, භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණින් මතුවෙච්ච ධර්මයක්. එහෙනම් අපි මේ ඉගෙන ගන්නේ කාගේ පිළිසරණින් මතුවෙච්ච ධර්මයක්ද? භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණින් මතුවෙච්ච ධර්මයක්. සාධුවත මං සාධුවත බන්තේ භගවන්තං ඒව පටිභාතු ඒතස්ස භාසිතස්සත්තෝ. අනේ ස්වාමීනි, ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යතුන් වහන්සේටම වැටහෙන සේක්වා. මොකද්ද වදාළ කරුණ? ඇහුවේ සියලුම දුක් නැති වෙලා යන්ට මෙනෙහි කරන හැටි දන්නවාද කියලා ඇහුවේ. සියලුම දුක් නැති වෙලා යන ආකාරයෙන් නුවණින් මෙනෙහි කිරීම පුළුවන්ද කියලා ඇහුවේ. කොහොමද කරන්නේ කියලා ඇහුවේ. අනේ ස්වාමීනි කියලා දෙන්න කිව්වා.
බලන්න මේ කාලේ භික්ෂුන් වහන්සේලා සරණ පිහිටපු අයගේ ලක්ෂණ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා, හොඳයි මහණෙනි, එහෙනම් අහගෙන ඉන්න කිව්වා. අහගෙන ඉඳලා සාදුකම් මනසිකරුවොත් හොඳට මෙනෙහි කරන්න කිව්වා. ආන් ඒකයි ලිඳහරනවා කියන්නේ. හොඳට මෙනෙහි කරන්න කිව්වා. ඉස්සල්ල කිව්වේ මොකද්ද? තේනහි භික්ඛවේ සුනාත. එහෙනම් මහණෙනි හොඳට අහගන්නින්. අහගනිල්ලා කිව්වා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? අහගෙන සාදුකම් මනසිකරවත හොඳින් මෙනෙහි කරපල්ලා කිව්වා. මේ මෙනෙහි කරනකොට තමයි වැටහෙන්න පටන් ගන්නෙ. උල්පත තියෙන එක්කනට සුටුස් ගාලා මතු වෙනවා. එසේ ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි භික්ෂුවක් නුවණින් විමසන්නේ කොහොමද? නුවණින් විමසන්නේ මෙහෙමයි කිව්වා. යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං. මේ ලෝකේ මිනිස්යන්ට මේ ජරා මරණ දුක නොඒක ආකාරයෙන් අට ගන්නවා කිව්වා. දැන් ඔන්න පෑවිල්ල ආවා. පෑවිල්ලට සත්තු දාස් ගණක් මලා නේද? එතකොට සත්තුන්ට ජරා මරණ දුක ආවේ නැද්ද? පිපාසෙන් කන්ට ගහක කොළයක් නැතුව, බොන්ට වතුර පිදක් නැතුව, කාෂ්ඨ කව්වේ රත් වෙවි, හම පිච්චි පිච්චි මැරිලා ගියේ නැද්ද මේ පෑවිල්ලට සත්තු? ওই සත්තු ලෝකේ නම් අපි හිටියේ, අපිත් ඒකට අහු වෙනෝනේ. හිටප ගමන් ඔන්න කවුරු හරි මෝඩ මිනිස්සෙක් කැලෑවකට ගිනේ තියෙනවා. ඊට පස්සේ දාස් ගාන කර බණ්ඩාරවිල ඔය අසපේවත් ඒ පළාත ගිනි තියලා අපිට ස්වාමීන් වහන්සේලා කිව්වා, සමහර හාවුන්ගේ පස්ස පැත්ත ගිනි ගන්නවලු, හාව දුවනවා, පස්ස ඇවිලිනවා, එහෙමම පිච්චිලා මැරෙනවා. චූටි චූටි සත්තු. එතකොට මේ වගේ ගින්නට අහු වෙලා මැරෙන ප්‍රමාණය කෙලවරක් නැහැ. ඒ වගේමයි ජලයට ගසාගෙන ගිහිල්ලා මැරෙනවා. එතකොට මුහුදට ගසාගෙන ගිහිල්ලා මැරෙනවා. ඊළඟට අර නායයන් වලට අහු වෙලා පවුල් පිටින් යට වෙනවා. ඒ දැක්කේ මිනිස්සුන්ව. සත්තු කොච්චරනම් යට වෙලා මැරෙනවාද? ඊළඟට ඇක්සිඩන්ට් වෙලා මොනතරම් මැරෙනවාද? මව් කුසීම කොච්චර මැරෙනවාද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේකේ භික්ෂුන් වහන්සේලාට එහෙනම් ඉස්සෙල්ලාම අපි මේ මිනිසයා උපන්න සත්වයාගේ දුක්ඛිත ඉරණම ඛේදවාචකේ, සංසාරේ තියෙන ඛේදවාචකේ, උපන්න කෙනා නොඒකාකාරයෙන් මරණයට පත්වීම. මේ ඛේදවාචකය හොඳට නුවණින් බලන්න කියනවා. අනේ මේ මෙරි මෙරි යන හැටි කියලා. එහෙම බලනකට ධර්මයේ තුලින් මෙනෙහි කරන කෙනා බලන්නේ, යාට රාහු ලබලද දන්නේ නැහැ මල්ලේ. එයාට සනින් කෝප වෙලාද දන්නේ නැහැ. අඟහරු කිපිලද දන්නේ නැහැ කියලා නෙමෙයි. ඒ මිසදිටු. මේක පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ නෝණින් විමසන්න කියනවා. නානා ප්‍රකාර දුක්ඛං ලෝකේ උපජ්ජති. මේ නොඒකාකාරී දුක උපදිනවා. ජරා මරණ දුක. ජරා මරණ නොඑක් ලෙඩ රෝග වලට බඳුන් වෙනවා. දැන් ගොන්න අපි කියනවා එකපාරට ළමෙක් ලෙඩ වුණා. ධර්මයේ දන්නේ නැති එක්කෙනා කේන්ද්‍ර කෝපියත් අරන් යනවා, දුවගෙන් අහනවා, අනේ ඇයි මේ ලෙඩ වුණේ? මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා එක නුවණින් විමසද්දී ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ඉදං දුක්ඛං කින් නිදානං කින් සමුදයං, මේක කොහොමද හටගත්තේ මේ ජරා මරණ දුක? කින් ජාතික මොකෙන්ද මේක හටගත්තේ? කින් ප්‍රභවං, මේකේ ප්‍රභවය ආරම්භය මොකද්ද? කිස්මින් සති ජරා මරණං හෝති,
කුමක් තියෙනකොටද ජරාමරණ තියෙන්නේ කියලා. කිස්මින් අසති ජරාමරණන් නොහෝති, කුමක් නැති වුණොත්ද ජරාමරණ නැතිවන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට මේ ආකල්ප එක පාරට ඉන්නේ. අපිට හිතෙන්නේ අනේ මේ ආත්මය අඩු ආයසෙන් මැරුණොත් අපි ප්‍රාර්ථනා කරනවා අනේ ලබනාත්මයාට දීර්ඝායුෂ ලැබේවා. මේ ආත්මෙ ලෙඩ වෙලා මැරුණොත් අපි කියනවා අනේ ලබනාත්මයාට නිරෝගී සැප ලැබේවා. මේ ආත්මය අකල් මරණයක් ලැබුණොත් අපි කියනවා අනේ මෙයාට උපදින්නකම් අකල් මරණයක් ලැබෙන්න ඉපා. එතකොට අපි අකල් මරණ නැති උපතක්, ලෙඩ වෙන්නේ නැති උපතක්, ජරාවට පත් වෙන්නේ නැති උපතක් පතනවා. අන්න වැරදුණා. මේක පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ. මේක විමසනවා, ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ කියලා. සෝ පරිවිමංසමානෝ ඒවම් පජානාති, එයා විමසද්දී මෙහෙම දැනගනි. යංකෝ ඉදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං. නානා ප්‍රකාර වූ දුකක් මේ ලෝකේ තියෙනවාද ජරා මරණ වලින් යුක්ත. ඉදංකෝ දුක්ඛං ජාති නිදානං, මේ දුක තියෙන්නේ උපන්න නිසාමයි. එතකොට ඒකට වෙන වචනයක් දාලා හරියන්නේ නැහැ. අපි කියමු ඇයි මුහුදයින හිටිය නිසා සුනාමියට අහු වුණා, කන්දේ හිටිය නිසා යට වුණා, ගඟට නාහන්ට ගොහින් ගහගෙන ගියා, මදුරු කාලා මලා. එතකොට අපි ඒ විදිහට, එතකොට අපිට හිතෙන්නේ එහෙනම් ගඟට ගියේ නැත්තම් මැරෙන්නේ, කන්දේ හිටියේ නැත්තම් යට වෙන්නේ. එහෙමනේ අපිට හිතෙන්නේ. නෑ, මේකේ කොහේ හිටියත් අපිට රඳවා ගන්නට බෑ. කර්මානුරූපව මේ සත්‍යය එන්නේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුවන්ට කියනවා, සංසාරී මිනිස්සුන්ව වහදිලා මරපු අයට මේ ආත්මේ වහ කැවිලා මැරෙනවා, සත්තු වහ කැවිලා මැරෙනවා, මිනිස්සු වහ කැවිලා මැරෙනවා. සංසාරී ජලයේ ගිල්ලුලා මරපු අය මේ ආත්මේ ජලයෙන් මැරෙනවා, සංසාරී ගිනි තියාලා මරපු අය මේ ආත්මේ ගින්නට අහුවෙලා මැරෙනවා, සංසාරී එක එක්කිනාට අණවින කොඩිවින හදිහූණියම් කරාපු අය මේ ආත්මේ අණවින කොඩිවින හදිහූණියම් උට ලක් වෙනවා. ඇයි හේතුව මේ සංසාරයේ වැයි මේ ආත්මේ පල දෙන්නේ? අපි මේ ජීවිතය කියලා කියන්නේ සංසාරික ප්‍රොඩක්ෂන් එකක්, සංසාරේ නිර්මාණයක්, සංසාරික නිෂ්පාදනයක්. එතර සංසාරේ කර්මානුරූප ආපු එකක් මේ. එතකොට ඒකට තමයි අර ඔක්කොම සම්බන්ධ වෙන්නේ. එහෙමනම් මේක අපිට මෙහෙම වුණා නම් මෙහෙම වෙනව නේද, මෙහෙම වුණා නම් මෙහෙම වෙනව නේද කියලා වෙච්ච දෙයට අපි අලුතින් සැලසුම් ගහලා කිසි පලක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හිතන්න ඕනේ කියනවා, ජාති නිදානං ඉපදීමමයි මුල. මේකට හේතුව ජාති සමුදයං, ඉපදීමෙන්මයි මේක හටගත්තේ. ජාති ජාතිකං, ඉපදීමෙන්මයි උපන්නේ. මොනවද මේ දුක් දුම්නස්? මේ දුක් දුම්නස් උපන්නේ ඉපදීමෙන්මයි. ජාති ප්‍රභවං, මේකේ ප්‍රභවය ඉපදීමමයි. ඒ විදිහට හිතන්න ඕනේ කිව්වා. ජාතියා සති ජරා මරණං හෝති, ඉපදෙන තා ජරා මරණ ඇත්තේය. ජාතිය අසති ජරා මරණං නොහෝති, ඉපදීම නැති දවසක්, ඉපදීමක් නැති වෙන්නේ යමෙකුටද, ඉපදීම කියන ස්වභාවය නැති වුනොත් ජරා මරණ නැති වෙනවා කියලා. එතකොට පින්වත්නි, මේ ගැන අපිට යම් කිසි මට්ටමකින් තේරුම් ගන්නට ඕනේ. අපි ඒක මෙහෙම කියමු. ඕන් අපි ඉඩමක් ගත්තා ළමයින්ට ගියක් හදන්න. දැන් ඔන්න ගේත් හදාගෙන යනවා. ළමයිවත් උගන්නගෙන යනවා. ඕන් අපි ලෙඩ වුණා. ලෙඩ වුණේ එතකොට ගේද අපිද? අපි. තමා. එතකොට ලෙඩ වුණේ ළමයිද තමාද?
ලෙඩ වෙච්ච එක ගැන තමන්ට දුකක් නෑ ලොකුවට. තමන්ට දුක තියෙන්නේ අරක කරගන්ට ලෙඩේ නිසා බැරි වුණා. ඔවුන් ඔහොම වෙලා ටිකක් වෙනකොට ඔන්න ඇස් දෙක පේන්නේ නැතු යනවා. ඒතර හිතන අනේ මට ඇස් දෙකෙන් අර මේ ටික කරගන්න තිබ්බා බැරි වුණා. එතකොට මේ ඇස කන නාසයේ දිවකය අනිත්‍ය වෙවි යනවා. මේ අනිත්‍ය අතාරිනවා. අතෑරලා හිට අර බාහිර ලෝකයේ තියෙන ටික මියා හිතින් අල්ල ගන්නවා. එහෙම අල්ලගෙන අනේ මට මේක කරගන්න බැරි වුණා, අරක කරගන්න බැරි වුණා, අරක කරගන්න බැරි වුණා කියලා එහෙම කල්පනා කර කර ඉන්න මේ තමන්ගේම ඇස කරන ආදී දිව ශරීරේ පරිසම් කරගන්න බැරි වෙච්ච එක ගැන තමන්ට තේරෙන්නේ ඒක අනිත්‍ය වෙලා යනවා කියන එක. එතකොට එහෙම අනිත්‍ය වෙලා යද්දී මේ වගේම අනිද්දීත් අනිත් වෙනවා කියලා හිතන්න දක්ෂ එක්කිනා මේ ගැටේ යම් ප්‍රමාණයකට බුරුල් කරගන්නවා. එහෙම නැත්තම් මෙතනින් හුස්ම ටික යනකට අර ගැටේටම අවු වෙනවා, බැඳිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ රටාව තමයි බැඳිල්ල නිදහස් වෙන රටාව. දැන් මේකේ කියන්නේ ඔද්දන් මේක මතක තියාගන්න, ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇවි මොකද්ද? සම්පූර්ණ දුක නැතිවෙන්න නුවණින් විමසන්නේ කොහොමද? එහෙනම් දුක නැතිවෙන්න නුවණින් විමසීම ඇහුවේ. දැන් මේ දුක නැතිවෙන්න නුවණින් විමසීම ගැන මේ කියන්නේ. එතකොට ජරා මරණ දුක එනකොට ඒකේ කල්පනා කරනවා කියන්නේ මේක සිද්ධ වෙන්නේ ඉපදීම නිසා. එතකොට එයාට උපේක්ෂාවටපත් වෙනවා. කොහොමද? අනේ මං උපදින්න කම්ම මට මේ ප්‍රශ්නේ තියෙනවානේ. අනිත් බාහිර ලෝකයේ සත්‍යෝ මැරෙද්දී එයා උපේක්ෂාවටපත් වෙනවා. අනේ මේ ඇයට මේ උපදීම තියෙන කම්ම මෙහෙම වෙනවානේ. එක ජාතකයක තියෙනවා, ජාතක කතාවක බෝසත් කාලෙත් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් අරන් හිටව කෙනෙක්. ඒ කිව්වේ තේරුම් අරන් කිව්වේ මේ ගැන නුවණින් මෙනෙහි කර කර හිටපු කෙනෙක්. එක්තරා ආත්මික බෝසතාණන් වහන්සේ මහා ධනවත් බ්‍රාහ්මණ පවුලක උපන්නා. ඒ බ්‍රාහ්මණ තරුණයා දෙමව්පියන්ට ආදරෙන් සලකගෙන උන්නා. දෙමව්පිය කිව්වා, අනේ පුතේ ඔබ තනිකඩව ඉන්න එපා, අපි උඹට මොකක් හරි පිළිවිලක් කරලා දෙන්නම් කිව්වා මේ කසාදයක් බන්දන්ට. එතකොට බෝසතාණන් වහන්සේ කිව්වා, අනේ අම්මා මට එපා, මං ඔයාලා ඉන්නකම් මං සලකන්න, මං ඊට පස්සේ බ්‍රහ්මචාරී වෙලා මං වනාන්තරයට ගිහිල්ලා මං තාපසෙක් වෙනවා කිව්වා හිමාලයට ගොහින්. දැන් අර බ්‍රාහ්මණ පවුල් ඉතින් හරියට කල්පනා කරන ඒගොල්ලන්ගේ පරම්පරාව ගැන, ඉතින් අම්මා අඬනවා හැමතිස්සෙම, අනේ අපේ මේ බ්‍රාහ්මණ වංශේ නැති වෙනවා මේ වැඩෙන්, අනේ පුතේ කියන එක අහලා උඹට අපි කසාදයක් කරලා දෙන්නම් කියනවා. දැන් මේ තරුණයාට බේරෙන්න බෑ. මේ තරුණයා මහා ධනවත්. ඊට පස්සේ රංකරුවෙකුට කතා කළා. කතා කළා කිව්වා, ලස්සන හැඩරුවේ ඇති මේ ස්ත්‍රී රූපයක් රත්තරණින් අඹාපං කිව්වා. ඔන්න රත්තරන් වලින් ලස්සන හැඩරුව තියෙන දෙවුලියක් වගේ ස්ත්‍රී රූපයක් ඇඹුවා. දැන් ඊට පස්සේ රංකරුව කිව්වා, ආරි පුත්‍රය ඔන්න පිරිමේ ඇඹුවා කිව්වා. ගිහිල්ලා බැලුවා, බැලුවාම කල්පනා කළා, අපේ මෙච්චර ලස්සන කෙනෙක් නම් මනුස්ස ලෝකේ නැහැ, මේක හොඳ උපායයි කියලා අම්මා තාත්තට ගිහින් දුන්නා. මේ ජාතිය කෙනෙක් හම්බ වුණොත් සලකා බලන්නම් කිව්වා. එතකොට අම්මා තාත්තා කල්පනා කළා, මගේ පුතාට මේ ජාතිය කෙනෙක් නොලැබීන්ට විදියක් නැහැ කියලා අරගෙන ගියා. අරගෙන ගියාම චම්පාකේ නගරයට ගෙනිච්චා. දැන් ඔහොම චාරිකාවේ ගෙනියන අතරේ මිනිස්සු ඇවිල්ලා බැලුවා, බලලා කියනවා, අපේ අර බ්‍රාහ්මණ පව වංශයේ ඉන්නවනේ අර කුමාරි සම්මිල්ලහාසිනී කුමාරි, මේට වඩා ලස්සනයි නේ කිව්වා. ඒ කුමාරි ලස්සන්ට අතපය
දිගාරිනවා අකුලනවා ලස්සන්ට ඇවිදිනවා කොණ්ඩි කඩා දානවා මේ මොකවත් නෑනේ කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණ පිරිස සම්බිල්ල හාසිනී කුමාරිගේ ගෙදරට ගියා. ඊළ පිළිමි තිබ්බා. කියලා කිව්වා මෙන්න මේ වගේ කෙනෙක් හොයන්නේ අපිට ඔයාලගේ දූ බලන්ට ඕනේ කිව්වා. සම්බිල්ල කුමාරි හාසිනී සම්බිල්ල හාසිනී කුමාරි ළඟින් තිබ්බා. පිළිමි ළඟින් තිබ්බාම පිළිමි දිලිසීම නැතුව ගියා. අර කුමාරිවම දිලිසන්ට ගත්තා. ඊට පස්සේ බ්‍රාහ්මණ පිරිස කිව්ව එහෙනම් අනේ අපේ බ්‍රාහ්මණ කුමාරයාට මේ පිනක් පහළ වෙලා. එතකොට සම්බි අපේ එහි කුමාරයෙක් ඉන්නවා බර්ණැස, එයාට මේ කසාදිකට. එතකොට සම්බිල්ල හාසිනී තමන්ගේ දෙමව්පියන්ට වැඳ වැටුණා. අනේ අප්පච්චි මට කසාදයක් නම් එපා කිව්වා. බාව බන්දලා දෙන්න එපා, මම කැමති බ්‍රහ්මචාරි වින්ට කිව්වා. මොකද හේතුව සම්බිල්ල හාසිනී ඉපදිලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මනුස්ස ලෝකේ. එතකොට බෝසතාණන් වහන්සේත් ඉපදිලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා. කාමයට හිත යන්නේ. ඊට පස්සේ හොයල බැලින්නම් ඒගොල්ලොත් උසස් බ්‍රාහ්මණ වංශේ. මේත් බ්‍රාහ්මණ වංශේ. බෑ බෑ මේක කළම දෙන්න ඕනේ කියලා බන්දලා දුන්නා. දැන් ඔන්න කැඳන් ආවා බරණැස. කැඳන් ආවට පස්සේ ඒ බන්දලා දීපු දවසේ ඉඳලා සම්බිලාසිනී මනා ස්වාමි භක්තියකින් යුක්තයි. හැබැයි කිව්වා ස්වාමීනි මම කැමති බඹසරටයි කිව්වා. එතකොට ස්වාමියා කිව්වා සොඳුරි මාත් කැමති බඹසරටයි කිව්වා. එක වහලයට එක කාමරේ එක යහනේ ඉන්නවා දෙන්නා දෙපැත්තේ. ඔන්න ඒ බෝසතාණන් වහන්සේගේ මව්පියෝ මලා මරුණාට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා බිරිඳට කිව්වා සොඳුරි මේ තියෙන ධන සම්පත් ඔක්කොම මං ඔයාට පවරනවා. ඔයා කැමති විදිහට දානාදි පින්කම් කරගෙන ජීවත් වෙන්න මං හිමාලය යනවා කිව්වා. එතකොට සම්මිල හාසිනී කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මමත් මේ බ්‍රහ්මචාරීවන් ඉන්නේ. මටත් මේක වැඩක් නැහැ මේ ධනේ. එහෙනම් මාත් ඉන්නම් හිමාලයන්ට කිව්වා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම ගිවල් දුරවල් ඇරලා දාලා මිනිසුන්ට කිව්වා කැමති එක්කෙනෙකුට බඩමුට්ටු ගන්නට කියලා. එතකොට ඒ දින්නට මව්පිය පාර්ශවයෙන් හම්බෙච්ච 1,60,00,000 මුතුමැණි, ඒ කියන්නේ රංකාසි, ඒ ඔක්කොම අතෑරලා මිනිසුන්ට බෙදලා දානි දීලා මේ දෙන්න හිමාලෙ ගියා. දැන් හිමාලෙ ගිහිල්ලා ගංගානම් ගඟායිනේ කුටි දෙකක් හදාගෙන එක කුටියක සම්මිල්ල හාසිනී තාපසී, අනෙත් කුටියක මේ බ්‍රාහ්මණ තාපසයා. කාලයක් වාසය කළා මේ ගෙඩි අල වර්ග අනුභව කරමින්. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා තාපසිය අපි ලුණුඹුල් පොඩ්ඩක් සොයාගන්න පහලට යන්න කියලා ඇහුවා. අනේ ඉතින් මේගොල්ලෝ මේ තාපස ජෝඩුව පහලට ආවා. ඇවිල්ලා පරණ බරණැස පින්ඩ පාති ගියා. දානෙත් හම්බ වුණා. ගිහිල්ලා මේ අය රාජ උයනේ තමයි නැවතුනේ. අනේ අර ගත්තු ආහාර මොකක් හරි වෙලා සම්මිල්ල හාසිනීට බඩේ ලියන්න පටන් ගත්තා. එතකොට බෙහෙත් ටිකක් හොයාගන්න බලාපොරොත්තුෙන් බෝසත් තාපසින්නාංශේ මේ පිණ්ඩපාත යන ඖෂධයක් බලාගෙන ඖෂධයක් ලැබෙන්නේ. ඒක උත්සන්න වෙලා ලේ බඩත් ගියා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තාපසයට කිව්වා තාපසිය අපිට මේ නගරේ නම් හරියන්නේ නැහැ, අපි ආයෙ යමු හිමාලයට කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා දැන් ඔන්න මෙයාව වත්තම් කරගෙන එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා බර්ණැස නගරේ ළඟ තිබුණ අම්බලම. මේ අම්බලමේ මිනිසුන්ට වාඩි වෙන්න ලෑලි තට්ටු තියෙනවා. ඒ ලෑලි තට්ටුවක හාන්සි කෙරෙව්වා.
සම්බිල්හාසිනිව වහන්සි කරවලා කිව්වා මං කැම ටිකක් හොයාගෙන එන්නම් කිව්වා කියලා ගියා පින්ඩපාතේ. අනේ යන අතරේ සම්බිල්හාසිනියගේ හුස්ම ටික ගියා, මැරුණා. මිනිස් බැලුවා මේ කවුද ඉන්නවා, දිලිසෙනවා කෙනෙක්. හාන්සි වෙලා ඉන්නවාගේ මිනිස්සුන්ට පේනවා. මිනිස්සු ආවා එතනට. එතකොට බෝසතාණන් වහන්සේ නගරෙට ගිහිල්ලා පින්ඩපාතේ මිනිස්සු යවිල්ලා බැලුව බල්ල අඬ ගැහුවා, ඒ වරිල්ලා මේ දිව්‍යාංගනාවක් තාපසීකගේ වේශෙන් ඇවිත්, දිව්‍යාංගනාවක් තාපසීකගේ වේශෙන් ඇවිත් හාන්සි වෙලා ඉන්නවා වරෙල්ලා කියලා ටිකක් වෙලා බැලුවා. බල්ල කිව්වා, මිනිස්සු කිව්වා, අනේ උස්ම ගන්නේ මේ දිව්‍යාංගනාවක් තාපසීකගේ වේශෙන් ඇවිල්ලා මැරිලා, අනේ මෙච්චර ලස්සන කෙනෙක් අපිට පණපිටින් දැක ගන්නට බැරි වුණා කියලා මිනිස්සු වටවිලා හඬන්ට ගත්තා, වැළපෙන්ට ගත්තා. බෝසතාණන් වහන්සේ දානි හොයාගෙන මේ අම්බලමට ආවා. ඇවිල්ලා ඒ ලෑල්ලෙම කොනක වාඩි වෙලා සද්ද නැතුව දානි ගත්තා. සද්ද නැතුව දානි අරගෙන එතනම බිම් බලාගෙන ඉන්නවා. ඊරවාසි මිනිස්සු යව්වා, අපින්වත් තාපසය, මේ තාපසී ඔබතුමාගේ කවුද? පින්වත්නි, මේ මගේ ගිහි කාලේ බිරිඳ, අපි හිටියේ හිමාලි. හරි පුදුමයිනි, මේ අපි අදයි දැක්කේ මේ රූප ලස්සනේ දැකලා මේ දිව්‍යාංගනාවක් වෙන්ට ඇති කියලා අපි මේ අඬන්නේ, අපි මේ අඬ අඬ ඉන්නේ. ඇයි ඔබට ගානක් නැත්ද කියලා ඇහුවා. නෑ පින්වත්නි, මම මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා තේරුම් අරන් ඉන්නේ කිව්වා. බලන්න බෝසත් කාලේ. එතකොට ගිහියන් කිව්වා, අපි අදයි දැක්කේ මෙච්චර ලස්සන කෙනෙක් පණපිටින් දැක ගන්නට බැරි වුණා කියලා අපි මේ අඬන්නේ කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා, නෑ මේ අනේ. එතකොට බෝසතාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා, මෙයා විතරක් නෙමෙයි මැරෙන්නේ, ඇයි ඔයාලා, ඔයගොල්ලොත් මැරෙනවා කිව්වා. ඇයි එතකොට දැන් තමනුත් මැරෙන්නට ඉන්නේ, එහෙනම් තමන් ගැනත් අඬන්න කාරණාවක් නේද කියලා ඇහුවා. දැන් එයා විතරක් නෙමෙයි මල්ලී, ඔබත් මැරෙනවා. එහෙනම් පණපිටින් හිටියට මාත් මැරෙනවා නේද කියලා තමන් ගැනත් අඬන්න කාරණාවක් කිව්වා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අර මිනිසුත් එකතු වෙලා ආගහණය කළා හිමාලයට වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, ඒ හිටියේ යසෝදරා කිව්වා. එතකොට බලන්න ඒ කාලේ ඉඳලා හිත කොහොම පුරුදු කරලද, අපිට මේ චූඩු දෙයක් නැති වුණොත් ඌල්ල ඌල්ල ඉන්නවා. පොඩි දෙයක් අපිට අහිමි වුණොත් අපි ඌල්ල ඌල්ල ඉන්නවා. ඇයි මේ ඉපදීම නිසා ජරා මරණ කියන මේ සත්‍යය අපිට පැහැදිලි නැතිකම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම නිසා ජරා මරණ කියලා දේශනා කළා. දැන් ඔතනින් ඇති ඔච්චරයි කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ උපන්න දැන් ජරා මරණ ඇති වෙනවනේ. ජරා මරණ ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයට පෙන්ලා තිනවා. පෙන්ලා තිනවා මේ ලෙඩ රෝග හට ගන්නවා පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාතය කිපීමෙන්, ඍතු පරිණාමෙන්, ආහාර පරිහරණයේ වැරද්දින්, තමන්ගේම දෝෂෙන්, උපක්‍රමෙන්, මේ නොඑක ආකාරයෙන් මිනිස්සයා ජරා මරණයට පත් වෙනවා. ඊළඟට ඉපදීම. දැන් ඉපදීමනේ දැන් මේ ඔක්කොම දුක්වලට හේතුව. එතකොට මේ ඉපදීම ගැන එයා දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපදිනවා කියලා සත්‍ය සතර ආකාරයකට උපදිනවා. දැන් ඔන්න අපි මේ ආත්මෙ උපදුණා. ජලාභුජ මව් කුසේක උපදුණා, ගර්භාෂයක උපන්න මේ ආත්මෙ.
සමහර ආත්මවල අපි ඉපදිලා තියෙනවා බිත්තරසේ. සමහර ආත්මවල අපි ඉපදිලා තියෙනවා නිකන් තෙත් පරිසරේ. සමහර ආත්මවල උපදිලා තියෙනවා ඕපපාතිකව. මේ කොයෙන් හරි ඉපදීමක් මිසක් නොඉපදීමක් නොවේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කොහෙන් ගත්තත් මේ උපදිනකොට නෝණින් විමසන තැනැත්තා ඒක විමසන්න ගන්නවා. ජාතිපනායන් කින් නිදානා කින් සමුදයා, මේ ඉපදීම මොකෙන්ද හටගන්නේ, කින් ජාතිකා මොකෙන්ද උපදින්නේ, කින් ප්‍රභවා මොකෙන්ද මේකෙ ප්‍රභවය, අපි ඉපදුනේ මොකෙන්ද. දැන් ඒ කිව්වේ මෞකුසක උපදින එක හෝ බිත්තරයක උපදින එක හෝ තෙත් පරිසරයක උපදින එක හෝ ඕපපාතික උපදින එක හෝ ඇයි උපදින්නේ විදියට කියලා විමසනවා. කියනවා කුමක් තිබ්බොත්ද උපදින්නේ, කුමක් නැත්තන්ද උපදින්නේ නැත්තේ. සෝ පරිවීමංස මානෝ ඒවම් පජානාති. ඔහු විමසද්දී මෙහෙම දැනගන්නවා. ජාති ඉපදීම, ඒ කිව්වේ උපදීනෝනි හතර ආකාරයකට. මොනවද හතර ආකාරේ? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. මේ මොන ආකාරයෙන් උපන්නත් ඒක විමසන්න කියනවා. කුමක් තිබ්බොත්ද මේ විදියට උපදින්නේ, කුමක් තිබ්බොත්ද උපදින්නේ, කුමක් නැත්තන්ද උපදින්නේ නැත්තේ. එතකොට හිතන් ඒකදී අනුවණින් විමසනවා කියනවා. ජාති ඉපදීම භව නිදානං, භවය නිසා. භව සමුදයා, භවය හට ගැනීමෙන්. භව ජාතිකා, භවය ඉපදීමෙන්. භව ප්‍රභවා, භවයේ ප්‍රභවයෙන් තමයි මේ ඉපදීම වුණේ. එහෙනම් අපි උපදින්න හේතු වුණේ මොකද්ද? භවය. ජරා මරණයට හේතු වුණේ මොකද්ද? ඉපදීම. එතකොට සතෙක් වෙලා උපන්නත් යා බිත්තරයක් ඇතුළේ හරි උපන්නේ එක තමයි හේතුව. ඕපපාතිකව හරි උපන්නේ එක තමයි ප්‍රශ්නේ. එතකොට ජලාබුජව හරි උපන්නේ එක තමයි ප්‍රශ්නේ. එතකොට උපන්නේයි ඒ උපදින විදියට යාට භවයක් ඇති වුණා. එතකොට භවය ගැන අපි කොතෙකුත් කියා දීලා තියෙනවා. භවය කියන්නේ මොකද්ද? මේ කර්ම විපාක. කර්ම විපාක තමයි භවය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි යම්කිසි කර්මයක් කරාට පස්සේ ඒකට විපාක දෙන්න පරිසරයක් හැදෙනවා. ඒ විපාක දෙන්න හැදෙන පරිසරයටයි භවය කියන්නේ. එතකොට ඒ විපාක දෙන්න උවමනා කරන පරිසරයක් හැදෙන, දැන් ඔන්න කාම ධාතුවේ විපාක දෙන්න පරිසරයක් හැදුනා. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? කාම භවය. එතකොට කාම භවයේ තුල කර්මානුරූප උපදින්න තිබුණේ අපිට මනුස්ස ආත්මේ. ඒ නිසා දැන් අපි මනුස්ස ආත්මයට ආවා. ආයමත් උපදින්න තියෙන කාම භවයේ ප්‍රේත ලෝකික නම් එයා ඊළඟට යන්නේ ප්‍රේත ලෝකයේ උපතට. ආයමත් උපදින්න තියෙන කාම භවයේ තිරිසං යෝනියේ නම් එයා ගිල්ල උපදින්නේ තිරිසං යෝනියේ. ඊළඟට මේ කාම භවයේ නම් උපදින්න තියෙන යාට නිරේ ගිහිල්ලා, එයා ගිහිල්ලා නිරේ උපදිනවා. මේ වගේ කාම, ඒ කියන්නේ භව තුනක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. කාම භව, රූප භව, අරූප භව. අරූප ලෝකෙ උපදින විදියට භවයේ සකස් වුනොත් අරූප ධාතුවේ අරූප ලෝකෙ උපදිනවා. රූප ධාතුවේ භවයේ සකස් වුනොත් රූප ලෝකෙ උපදිනවා. දැන් අපේ භවයේ සකස් වුනේ කාම ධාතුවේ. කාම කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පහ ලැබෙන පරිසරය. කාම කිව්වේ. එතකොට මේ භවයේ නිසා උපදුනේ. එහෙනම් අපි
දැන් මේ 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 දේශනාව කවුද මේක දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි උපදින්නේ අපි මැරෙන නිසා නෙමෙයි. එහෙනම් උපදින්නේ මොකෙන්ද? භවය නිසා. භවය නිසා උපදින්නේ. ඒ විදිහටම අපි ඒක මේ හිතේ මේ මතක තියාගෙන හිටියොත් අපිට පහසුයි තේරුම් ගන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භවය තිබුණොත් තමයි එතකොට උපදින්නේ. එතකොට භවය නැත්තම් උපදින්නේ නැහැ. එතකොට උපදින්නේ නැත්තම් ඒ කිවියාව එයා අණ්ඩජ උපතකුත් බිත්තරයක් අස උපදින්නේ නැත්තම් ඊළඟට ජලාභුජ මව් කුසක උපදින්නෙත් නැත්තම් සංසේදජ තෙත් පරිසරික උපදින්නෙත් නැත්තම් ඕපපාතික ඕපාතික උපදින්නෙත් නැත්තම් යාට ජරා මරණ තියෙනවද? ජරා මරණ නැහැ. එතකොට උපදින්නේ යාට එයා කාම භවයේ උපදින්නෙත් නැත්තම් කාම භවය කියලා එකකුත් නැත්තම් එයාට කාම භවය උපදින්නේ නැහැ. රූප භවයක් කියලා එකකුත් නැත්තම් රූප භවය උපදින්නෙත් නැහැ. අරූප භවයක් නැත්තම් ඒ උපදින්නෙත් නැහැ. ඒකයි සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා භව නිරෝධෝ නිබ්බාණං භවය නැතිකමමයි නිවන. නිවන කියලා කියන්නේ භවයක් නැතිකම. දැන් එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? මේ භවයක් තිබීම. භවය නිසා තමයි අපි උපන්නේ. දැන් එහෙම නැතුව අපි මේ ඒක දැන් අපේ හිත චුත වෙලා ප්‍රතිසන්දියක් ගන්නවා කියන කාරණේ එහෙම කතා කරන එකට වඩා අපි මේකෙදි කල්පනා කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදියටයි. මොකද මේකේ උන්වහන්සේ විස්තර කරන්නේ පරිසම්පාදේ. එතකොට ඒ විදිහට තමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. මොකද මේ ධර්මයේ කවුරු මුල් කරගෙනද තියෙන්නේ? ඇයි මේක කියනවනේ භගවන් මූලකාණෝ බන්තේ ධම්මා ස්වාමීනි අපගේ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මුල් කොට ඇත්තේය. භගවන් නිත්තිකා භාග්‍යතුන් වහන්සේ නායක කොට ඇත්තේය. භගවන් පටිසරණ භාග්‍යතුන් වහන්සේගේම පිළිසරණින් ඇත්තේය. එහෙනම් මේ අපි බලන කෝණයක් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන දැකපු විදිය. උන්වහන්සේ මේ ඉපදින මැරෙන හැටි දැකපු විදිය. ඒක තමයි අපිට කියලා දෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. භවේ අසති ජාති නහෝති. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. භවේ සති ජාති හෝති. භවය තිබුණොත් ඉපදීම තියෙනවා. එතකොට මේකෙනා ඉපදීම ගැනත් දන්නවා. දැන් ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ දන්නවා. මොකක්ද ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ? භවය. එතකොට භවය අනිත්‍යකෙත් බුදුරජාන් වහන්සේ වදාලා කලින් එකෙත් ඒකේ තියෙනවා සෝ ජරා මරණං පජානාති. එයා ජරා මරණත් දන්නවා. ජරා මරණ සමුදයං පජානාති. ජරා මරණ ඇති වෙන්නේ මොකෙන්ද කියලා දන්නවා. ජරා මරණ ඇති වෙන්නේ මොකෙන්ද? ඉපදීමෙන්. ඉපදීමෙන් නම් ජරා මරණ ඇති වෙන්නේ. ජරා මරණ නැති වෙන්නේ මොකෙන්ද? ඉපදීම නැත්තම් ජරා මරණ නැහැ. එතකොට යා ඉපදීම නැත්තම් ජරා මරණ නැහැ කියලා දන්නවා. ඊළඟට ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාවක් ඇද්ද? ඒකත් දැනගන්නවා. ජරා මරණ නිරුද්ධීම ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තමයි පින්වත්නි පුරුදු කරන්න තියෙන අමාරුම එක. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පුරුදු කරගන්න අමාරුම එක. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක දැනගත්තට පස්සේ තථා පටිපන්නෝච හෝති අනුධම්මචාරී. ඒ විදියට ධර්මය තේරුම් අරගෙන ඒ විදියට යා පිළිපදිනවා. ඒ විදියට යා
පිළිපදිනවා. දැන් මේක කියනවා ඉපදීම දැනගන්නවා. ජාති ජාතිංච පජානාති, ඉපදීමත් දැනගන්නවා. ජාති සමුදයංච පජානාති, උපදීම හටගන්නේ කොහොමද කියලා දැනගන්න. ඉපදීම හටගන්නේ මොකෙන්ද? ඔන්න ජරා මරණ හටගන්නේ ඉපදීමෙන්. ඉපදීම හටගන්නේ භවයෙන්. එතකොට භවයෙන් කියන කාරණය මතක තියාගන්න වෙනවා. ඉපදීම හටගන්නේ, ඉපදීම කියන එක සිද්ධ වෙන්නේ භවයෙන් නිසා කියලා. එතකොට භවය නැත්තම් ඉපදීම නැහැ. දැන් අපි කියමු මේ මේ මේක ඉස්සරහට අපිට එක කිය වෙනවා. එතකොට භවය නැත්තම් ඉපදීම නැහැ. එතකොට ඉපදීම නැති කරන්නා වූ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ග. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර සෝවාන් වීම. එතකොට එයා සතර අපායන් ඉපදින එක නිදහස් වෙනවා. ඕන්න එතකොට එක කොටසක් නැහැ. ඊට පස්සේ ආත්ම භව හතකින් ඒ තියෙන කොටසයි තියෙන්නේ. සකදාගාමි වෙනවා. එතකොට ආත්ම භව දෙකයි කාම ලෝකේ නම්. එකක් දෙකක් නෑ, ඒක තියෙන එක වතාවයි. එක වතාවක් කාම ලෝකේ. එතකොට අනාගාමි වෙනවා. කාම භවයේ නිරුද්ධ වෙනවා. එතකොට කාම භවයේ නිරුද්ධ නම් කාම ලෝකේ උපදින්නේ. එතකොට උපදින්නියා රූප ලෝකේ. එතකොට රහත් වෙනවා. එතකොට රහත් වුණාට පස්සෙ ආ කොහෙවත් උපදින්නේ නැහැ. ඇයි? රහත් වුණාම රූප භවයක් නැති වෙනවා, අරූප භවයක් නැති වෙනවා. එතකොට කාම භවයක් නිරුද්ධ වුණොත්, රූප භවයක් නිරුද්ධ වුණොත්, අරූප භවයක් නිරුද්ධ වුණොත් ඉපදීමෙන් නිදහස්. එතකොට ඒක වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන ඒ විදිහට පුරුදු කළාම හරි කෙනෙකු ඉතින් පින්වත්නි, ඒ කාලේ නම් භික්ෂුන් වහන්සේලා මේක පුරුදු කරගන්න පටන් ගත්ත ගමන් ඒක ඒ පොට අහුවෙනවා. ඒකට තමයි අර පින් බලය කියන්නේ. මං කියේ උල්පත කියලා. ඒක පෑදිලා එනවා. පෑදිලා එනවා. ඒ සමහර අයගේ තියෙන පින හරි පුදුමයි. බුදුරජාන් වහන්සේගේ කාලේ එක ජෝඩුවක් සැවැත්නුවර මේ ඈත පළාතක ණයක් ගන්න ණය දීපු මිනිස්සෙක් හොයාගෙන ගියා. දැන් මේගොල්ලෝ ගිහිල්ලා කෑ ගහලා මේ මිනිසුන්ගෙන් කොහොම හරි ණය ගත්තා. දැන් ඒ කාලේ වාහන නැහැ, පයින් යන්නේ නේ වැඩිපුර. ඉතින් පයින් එනෝ දැන් බඩගින්නි පිපාසයේ පයින් එනවා. පයින් එනකොට මේ වැද්දෙක් හම්බ වුණා. ඒ වැද්දා ඒ කාලේ මිනිස්සු හරියට දැන් ওই ජාතක කතා කියනකොට හම්බ වෙනවා. අපි නොකෑවට මේ තලගොයි කනවා. අපිට නිකන් බලන්නම් නිකන් හිරිකිතයිනේ. එතකොට ඒ කාලේ මිනිස්සු එක කාලා තියෙනවා. ඉතින් තලගොයේ පුළුසලා කොලේ කොතල දීලා තියෙනවා. උඹලා බඩගින්නින් යන්නේ මේක මගදී ජෝඩුවම මගදී බෙදාගෙන කාහන් කියලා. ඉතින් මේකත් මුලත් අරගෙන ආවා. මගට එනකොට ස්වාමියා කිව්වා, අනේ හාමිනේ පොඩ්ඩක් බලන්න මටත් පිපාසයි. ඔයා ගිල්ල වතුර ටිකක් අරගෙන අර ඈත තියෙන ඔය පොකුණක් පේන්නේ. ඔය වතුර ටිකක් අරගෙන එන්න මම මෙතන ඉන්නම් කිව්වා ගහ යට කියලා. අරයා ඉතින් අර මේ හවරල කොළිය උතාපු අර පුළුසපු මේ තලගුයක් දීලා දැන් ගියා වතුර ගේන්න. වතුර ගේන්න ගිය අතරේ මේ මිනිස්සයා මේක කෑවා. කාලා කොළේ විතර දිග ඇරිලා හාමිනේ ආවා. ඇවිල්ලා කිව්වා, මං මාත් හරි බඩගිනි යන්නේ කිව්වා. ඒකනේ බලන්න මේක පැනලා ගියානේ කිව්වා. ඒ මම අල්ලගන්ට හැදුවා හරි ගියේ නෑ මේක දිව්වා කිව්වා. හුඹාකට රියංගන්ට ඇති බේරගන්න බෑ කිව්වා. එතකොට බිරිඳ කිව්වා, අනේ පුළුස්සා පුතලගුගින්ටත් පණ ඇවිල්ලා දුවනෝ නම් අක්කුරන්ටද? එහෙනම් යන් කිව්වා. දැන් එතකොට බිරිඳට හරි දුකයි. මොකද මේ මිනිහා තමන් ගැන කාපුනානකට අරක තනියම කොටා බෑවන්නෝය කියලා ඒක ගැන දැන් ඉතින් සංවේගෙන් දැන් දුකින් යනවා.
දැන් බලන්න මේ පින කියන එක හරිතන් ඉපදීම බුදුරජාණන් වහන්සේ උදෑසන දිවසින් බැලුවා අද කවුද මේ ධර්මයේ අවබෝධ කරන්ට සංසාරේ රැස් කරපු පින උල්පත කාලඟද තියෙන්නේ කියලා බැලුවා බලද්දී අර ජෝඩුව තලගොයි පළහිලා උට අහුවෙච්ච ජෝඩුව එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේගොල්ලෝ එන පාර හරි ලස්සනයි මේ සිද්ධි ගන්ධකුටියේ ඉස්සරහා ඒ කිව්වේ එළියේ බුදුරජාන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා ලිඳ පේන හරි දැන් මේගොල්ලෝ ඉනෝ දැන් අර බිරිඳ හාම තියෙනවා arya talaguya දිසා බාලා ඉනවා එතකොට දැන් ඇවිල්ලා බිරිඳ කිව්වා අනේ ආපේකේ අපි ජීතවනයේට ගොහින් පෑන් ටිකක් බමු කිව්වා මට නම් ආගන්න බෑ පිපාසයි කිව්වා ඔන්න ගිහිල්ලා ජීතවනයේ ලිඳින් වතුර බිව්වා දැන් බුදුරජාන් වහන්සේ මේ දින්න දැක්කා. දැකලා බුදුරජාන් වහන්සේ කොයිද මේ විහිසටපත් වෙලා වගේ කිව්ව අනේ ඉතින් වන්දනා කළා. වන්දනා කරාම බුදුරජාන් වහන්සේ අහනවා මේ අර මේ අහුව කොහෙද මේ ගියේ දින්නා කියලා ඇහුවා. අනේ ස්වාමීන් අපි මේ ණයක් බලලා ගෙින්න ගියා කිව්වා. ඒතර බුදුරජාන් වහන්සේ බිරිඳගෙන් අහනවා මේ උපාසිකාවට කොහොමද මෙයා හොදට සැලකනවද කියලා ඇහුවා. අනේ මොන සැලකිලිද අදත් මෙහෙම එකක් වුණා කිව්වා. ඉල විස්තරී කිව්වා. මම විතරයි මේ මුන්දෑට හිතවත් වෙන්නේ මුන්දෑ මට හිතවත් නෑ කිව්වා. එතකොට අර බුදුරජාන් වහන්සේ වදාලා මෙයා නරක කෙනෙක් නෙමෙයි කිව්වා. උපාසිකාවගේ ගුණ මතක් වුණොත් දෙයියන්ට වගේ සැලකයි කිව්වා. කියලා පරණ කතන්දරයක් කිව්වා පෙර ආත්මෙත් තලගේ කුසල. ඒ විදිහටම රජපෞලක් විතරයි ඒ විස්තරය කියලා මේ සංසාරී හැටි ධර්ම කාරණා කිව්වා. පටිච්ච සමුප්පාද කියා දුන්නා. සෝවාන් ඵලයටපත් වුණා දෙන්නම. දැන් බලන්න මේ ලකලෑස්ති වෙලා ආපු දෙන්නේ නෙමෙයි. හායමම් බනහන්ට කියලා මල් කඩාගෙන ආවෙ නෑ මේ තලගේ කාලා රාණ්ඩු වෙලා මේ මග එන අය. වතුර බොන්ට ආවේ දැක්කද මේ පිනේ ස්වභාවය. හැබැයි ඒගොල්ලොත් මේ වගේ සංසාරේ පුරුදු කරන්ට ඇති. එහෙම පුරුදු කරන්නේ නැතුව කොහොමද නැත්තම් බුදුරජාණන් වහන්සේට විතරක් ඒක අහුවෙන්නේ කොහොමද? උන්වහන්සේ උදේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බැලුවා. කවුද මේ ධර්මය අවබෝධ කරන්න පින ඇති එක්කිනා කියලා. අපි බලන්නේ දැන් ලිං හාරන්ඩ ඉස්සල බලන්නේ මේ කොතනද මේ උල්පත තියෙන තැන කියලා. එතනෙනි හාරන්නේ ආන් ඒ වගේ මේ පින තියෙන එක්කෙනා කවුද කියල බැලුව. බලද්දි අනේ අර ජෝඩු අහුුණ හරි ශෝක හරි සතුටි ඒගොල්ලන්ට ඒක අහු වෙච්චි ගැන ධර්ම නැත්තන් තාමත් අලුගු එකකායයි. එතකොට බලන්ඩ මේ සංසාර ගමනේ ඒ යන විදිය. එතකොට ඒක නැති කරගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිත පිහිටන්න නම් මේ රටාවෙන් හිතන්න ඕනේ. අයං උච්චති භික්ඛවේ භික්ඛු සම්බ්බසෝ දුක්ඛඛයාය පටිපන්නෝ හෝති ජාති නිරෝධාය. මහණෙනි මේ භික්ෂුවට තමයි කියන්නේ සෑම අයුරින්ම දුකෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාවී දෙනවා කියලා. එතකොට මේකේ ගොඩක් තියෙනවා හිතෙන් කරන්ට. හිත මුල් කරගෙන කරන දේවල් ගොඩාක් තියෙනවා. අථාපරං පරිවීමංසමානෝ පරිවීමංසති. ඊළඟට මේ විදිහට විමසන කෙනා විමසනවා. බහෝපනායන් කින් නිදානං. මේ භවය හටගන්නේ මොකින්ද? භවය හටගන්නේ මොකින්ද? කින් සමුදයෝ භවය උපදින්නේ මොකින්ද?
කින් ජාතිකෝ භවය උපදින්නේ මොකෙන්ද භවය හටගන්නේ මොකෙන්ද කින් පබව භවයේ ප්‍රභවය මොකද්ද කිස්මින් සති භවෝති භවය ඇති වෙන්නේ මොකක් තිබ්බොත්ද කිස්මින් අසති භවෝ නහෝති භවය නැත්තේ මොකක් තිබ්බොත්ද කියලා එයා විමසන්ට ගන්නවා කියනවා. ඒ කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන්න හේතු වෙන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම හැදෙන්න හේතු වෙන්නේ මොකද්ද කියලා ඒ කාරණේ ගැන විමසනවා කියනවා. එතකොට ඒ කෙනා මෙහෙම දැනගන්නවා කියනවා. භවෝ උපාදාන නිදානං. භවයට හේතුව උපාදාන. උපාදාන සමුදයෝ. උපාදානින් තමයි හටගන්නේ. උපාදාන ජාතිකෝ. උපාදානින් තමයි උපදින්නේ. උපාදාන ප්‍රභවෝ. උපාදානින් තමයි ප්‍රභවය වෙන්නේ. උපාදානේ සති භවෝ හෝති. උපාදානේ තිබ්බුත් භවයේ තියෙනවා. උපාදානේ අසති භවෝ න හෝති. උපාදානේ නැත්තම් භවෙයි නෑ. උපාදාන කියන්නේ යම් කිසි දෙයකට හිත දැඩි ලෙස බැඳිලා තියෙනවා. නිකන් මේ අහු වෙලා අතෑරගන්න බෑ. ඒකට තමයි හිර වෙලා යම් කිසි දෙයකට තියෙනවා නම් ඒක තමයි උපාදාන කියලා කියන්නේ. උපාදානීයකෝ භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සෝ විහෙරතෝ කියලා තියෙනවා. උපාදානේ ඇති වෙන දේවල් කෙරෙහි ආස්වාදයෙන් බලනවා. අපි ගත්තොත් ඔන්න අපි ළඟ තියෙන දේවල් ආස්වාදයෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. දැන් අපිට තේරෙන්නේ නැහැ ආස්වාදය කිව්වම මේ පුංචි පුංචි දේවල් වලටත් අපේ හිතේ සතුට විඳීම තියෙනවා. අපේ හිතේ දැන් අපි කියමු මෙහෙම එක. ඔන්න අපිට පිපාසයක් ඇති වෙනවා. එහෙනම් අපිට එතනදී ආස්වාදයේ සලසන්නේ මොකද්ද? ජලයයි. අනේ මට වතුර ටිකක් බොන්නට ඇත්නම් කීකේ. එතකොට හිත උපාදාන වෙලා තින්නේ මොකේදද? වතුරට. අවුවේ යනවා. එතකොට හිත උපාදාන වෙලා තියෙන ඔන්න හේවනක් පේනවා ඈත. අනේ අර හේවනට යන්න ඇත්නම් එතකොට උපාදාන වෙන්නේ මොකද්ද? හේවන. ඉතින් ඒ වගේ පොඩි දේවලුත් අපේ හිතට උපාදාන වෙනවා. එතකොට ලොකු දේවල් ගැන කවර කතාවද? ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් හිතට උපාදාන වෙනවා. ඒ විදිහට අපිට බිරිඳ, දරුවෝ, ස්වාමියා, කනකර ආභරණ, ඉඩකඩම්, ගෙවල් දුරවල් මේ ඔක්කොම උපාදාන වුණාම උපාදාන වුණේ කාමී. කාම උපාදාන. ඊළඟට උපාදාන වෙනවා තමන්ගේ දැක්ම. දැන් ජීවිතය ගැන තමන් එක එක විදිහට තමන් තේරුම් අරන් තියෙනවනේ මොනවා හරි. ඒක උපාදාන කරගන්නවා. ඒකට කියනවා දිට්ඨි උපාදාන. දැක්ම උපාදාන කරගත්තු අය. මේ සියලු දෙනා තමන් ජීවිතය ගැන හිතන විදිහ උපාදාන කරන් ඉන්නවා. ඒක උපාදාන කිව්වේ ඒකට ග්‍රහණය වෙලා ඉන්නවා. දැන් අපි මං කියන්න පුංචි උදාහරණයක්. ඔබ දන්නවා කාට හරි හිතක් පහළ වුණා ලංකාවේ බුදුරජාන් වහන්සේ උපන්නා කියලා. පහළ වෙලා දැන් මේකට මේ විදියට බලාගෙන ගියාම මේ මෙතන තමයි බුදුරජාන් වහන්සේ උපන්නේ, මෙතන තමයි බුදුරජාන් වහන්සේ බුදු වුණේ, මෙතන තමයි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ, මෙතන තමයි ධම්සද්දේශුවේ කියලා මේ තැන් ටිකකුත් හොයාගත්තා. හොයාගෙන කෙනෙක් මේක තර්ක කර කර කියනවා. එතකොට මේකට පාවිච්චි කරන්නේ ඇත්ත දෙයක් නෙමෙයි තර්කයක්. එතකොට තර්කයක් පාවිච්චි කරාම ඒක තමයි දැක්ම. එතන තියෙන ඒක දෘෂ්ටිය. එතකොට මේ දෘෂ්ටියට ඇරිලා ඇත්තටම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච තැන දඹදිව. උන්වහන්සේ ජම්බුද්වීපේ උපන්නේ. එතකොට හැම තැන මේ සාක්ෂි තියෙනවා. තේදි අර දෘෂ්ටිය ගත්ත ගමන් ඒ දෘෂ්ටිය කියනකොට ඊළඟ එයා එකට උපාදාන වුණා. ඔවුන් ඒ දෘෂ්ටිය වෙන කෙනෙක් අහනවා, වෙන කෙනෙක් කියවනවා. හැබැයිට මේකත් වෙන්න බැරි නෑ. ආං උපාදාන වුණා. ඔය වගේ උපාදාන වෙනවා. ඒතකොට දෘෂ්ටියට උපාදාන වෙනවා. කොරියාවෙන් එනවා මේ රටට වාහන.
ඒ වාහනේදී කොරියාවේ ওই කුඹුරු කරන අතරේ ලොකු ගස් జాතියක් වෙනවා, පොඩි පොටි බට ගස් වගේ. ඒකේ ලොකු වී කරලක් වගේ කරලක් කියනවා, බජිරි, කොරියෙන් බජිරි. මෙහි ওই කවුරු හරි කෙනෙක් ওই සතෙක් කාලා හරි ওই බජිරියට පැල වුණා. මෙන් කියන්ට ගත්තේ ඇල්හල් පහල වුණා කියලා. ඇල්හල් පහල වුණා කියලා අර බජිරි මේ බජිරි කරල් මේ මටත් ගේනවා. මේ ස්වාමීනි ඇල්හල් මං කු ඇල්හල් මේ බජිරි. එතකොට මේ ඒ මොකද හේතුව? ඇල්හල් ගැන විස්තරේ දන්නේ නැහැ. එතකොට මේකට ග්‍රහණය වුණා. බලන්න මේ දන්න දේ දැක්මට ග්‍රහණය වෙන විදිය. උපාදාන වෙනවා. එතකොට කාමෙට උපාදාන වෙනවා. දෘෂ්ටි, ඒ වගේ දෘෂ්ටියක් තියෙනවා සක්කාය කියලා. සක්කාය කියන්නේ රූපය මම මගේ කියලා ග්‍රහණය වෙනවා, ග්‍රහණය කරගන්නවා. විඳින දේ මම මගේ කියලා ග්‍රහණය කරගන්නවා. විඳීම දුකක්, සැපක්, උපේක්ෂාවක්. හඳුනගන්න දේවල් මගේය මගේය කියලා ග්‍රහණය කරගන්නවා. සංඥා, චේතනා මමයි කරන්නේ, මමයි කරන්නේ කිය කිය ග්‍රහණය කරගන්නවා. මමයි හැදුවේ, මමයි ලිව්වේ, මමයි වගා කළේ, මමයි කණ්ඨපොන්ට දුන්නේ, මමයි මේවා කළේ කිය කිය ග්‍රහණය කරගන්නවා. ඊළඟට මේවා තේරුම් ගන්න විඥාණයෙන් ඒක ග්‍රහණය කරගන්නවා. ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය. ඒකත් උපාදාන වෙනවා, දිට්ඨි උපාදාන. තව කොටසක් උපාදාන කරගන්නවා. කොටසක් කියනවා නැහැ, මේ ලෝකේ මෞංකාරයක් ඉන්නවා, මෞංකාරයා තමයි මවලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙන්නේ අනුන්ගේ බඩු නෙවෙයි හිටපන් කියනවා පාඩුවේ. අනුන් මවපු ඒවා. එතකොට මෞංකාරයා දුක දෙන්නේ උඹ ටෙස්ට් කරන්ටයි. මෞංකාරයා කරේ යමනාප නොවී හිටින් කියනවා. හා එහෙමද කියලා ඔන්නේ දෘෂ්ටියට ග්‍රහණය වෙනවා. තව කොටසක් වෙන මේ මොකවත් නැහැ. මරුණට පස්සේ උපදීන්නේ මේ කිසි දෙයක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටි. මේ ඔක්කොම දෘෂ්ටි උපාදාන. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ දෘෂ්ටි 62ක් තියෙනවා කියලා. එතකොට ඒ දෘෂ්ටි වලට උපාදාන වෙනවා. ඊළඟට උපාදාන වෙනවා අත්වාද. අත්වාද කිව්වේ මම, මාගේ, මාගේ ආත්මය. ඒ කියන්නේ තමන්ගේ දෙයක් මොකක් හරි මේ සංසාරයේ ගමනක යනවා කියලා ග්‍රහණය වෙලා මේවට කියන්නේ උපාදාන. එතකොට උපාදාන කීයක් තියෙනවද? උපාදාන 4ක් තියෙනවා. මොනවද ඒ 4? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. සීල වරත නොඒක් ආකාරයේ ඔය එක එක දේවල් වලට ඇබ්බැහි වෙනවා මේ සීලබ්බත උපාදාන නිසා. එතකොට මේක නෙති ප්‍රකරණේ උපාදානයේ හරි ලස්සන්ට මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දෙකට බෙදලා තියෙනවා. උපාදාන 4යිනේ. මොනවද උපාදාන 4? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා 4යි. මේකෙන් තෘෂ්ණාවෙන්, තෘෂ්ණාව මුල් කොට බැඳිච්ච උපාදාන දෙකක් තියෙනවා කිව්වා. කාම උපාදානයයි සීලබ්බත උපාදානයයි. අවිද්‍යාව මුල් කරගත්තු දෙකක් තියෙනවා කිව්වා. දිට්ඨි උපාදානයයි අත්වාද උපාදානයයි. අවිද්‍යා තෘෂ්ණා දෙකම ප්‍රහාණය වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා කිව්වා. හරි ලස්සනයි මේ විස්තරේ. ඒකේ කාම තෘෂ්ණාව ප්‍රහාණය වීමෙන් කාම උපාදානයි සීලබ්බත උපාදානයයි ප්‍රහාණ වෙනවා කිව්වා. අවිද්‍යාව ප්‍රහාණය වීමෙන් දිට්ඨි උපාදානයි අත්වාද උපාදානයයි ප්‍රහාණ වෙනවා කිව්වා. උපාදාන නිරුද්ධ වීමෙන් නිවනටපත් වෙනවා කිව්වා. භවය නිරුද්ධයි, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා, භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා. එතකොට මේ විදිහට මේ උපාදානයේ, එතකොට පින්වත්නි මේ මෙතන තමයි උපාදාන පත්‍ය භව. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔන්න කෙනෙක් මැරෙනවා. මැරුණාම
උපාදාන සහිත පුද්ගලයෙක්ද මැරෙන්නේ උපාදාන නැති කෙනෙක්ද? තෘෂ්ණාවෙන් හැදුණු උපාදාන දෙකක් තියෙන, අවිද්‍යාවෙන් හැදුණු උපාදාන දෙකක් තියෙන. තෘෂ්ණාවෙන් හැදුණු උපාදාන දෙක තමයි කාම උපාදාන, සීලබ්බුත උපාදාන. අවිද්‍යාවෙන් හැදිච්ච උපාදාන දෙක තමයි දිට්ඨි උපාදාන, අත්තවදාන. එහෙනම් මේ උපාදානී පිහිටපු එක්කිනා තමයි සිත කය වචනින් කර්ම කරන්නේ. සිත කය වචනින් කර්ම කරනකොට ඒ කර්මානුරූපව එක පිනට නැඹුරු වෙනවා එයාගේ විඥානේ. එහෙම නැත්නම් පවට නැඹුරු වෙනවා එයාගේ විඥානේ. එක්ක ධානයේ අරූප රූපාරූප සමාපatti පැත්තට නැඹුරු වෙනවා එයාගේ විඥානේ. එතකොට ඊට අනුකූලව භවයේ හැදෙනවා. එහෙනම් උපාදාන දැන් අද කවුරු හරි මැරුණොත් මැරිනකොට එයාගේ විඥානේ චුත වෙනවා. විඥානේ චුත වෙන්නේ උපාදාන සහිත වූ විඥානේ ඒ උපාදානේ ප්‍රතිකොට හැදුණු භවයට අනුව. මෙතන පින්වත්නි හොඳට කල්පනා කරලා විසඳ ගන්න ඕන තැනක්. මොකද ගොඩාක් දැන් මම අපිට මේ පඬිවරුන්ගේ පොත්පත් කිවන් ලැබෙනවා, ගොඩාක් පඬිවරුන්ට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ තමයි ගොඩක් ඇහිතුවේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියවම ඒ විඥානේ තමයි මේ උපදින විඥානේ කියලා. එතන නෙමෙයි ඒක තියෙන්නේ. උපාදාන පත්‍ය භව කියන තැනයි. උපාදානය නිසා තමයි භවය හටගන්නේ, භවෙන් තමයි උපදින්නේ. එතකොට උපාදානය නිසා විපාක පිණිස කර්ම හැදෙනවා, විපාක පිණිස කර්මානුරූපව තමයි ඒ විඥාණය. එතකොට දැන් මෙහෙන් මිනිසෙක් මැරෙනකොට මෙයාගේ විඥානේ භවගාමි, භවයට අනුකූලව හැදෙන විඥානය. එතකොට මේ කාම භවේ නම් මේ විඥානේ කාම ධාතුවේ බැසගන්නේ. කාම ධාතුවේ බැසගත්තා නම් කර්මානුරූපව එයාට තියෙන්නේ මවකුසක නම් උපදින්න මවකුසකට යනවා. එයා උපාදාන වෙලා මංකුවි දෘෂ්ටියකට එනවා කියලා. එක්ක දෘෂ්ටියකට එනවා මව් නැත, පියා නැත, මෙලෝ නැත, පරලෝ නැත, ඊළඟට ඕපපාතික සත්‍යෝ නැත, ලෝකේ සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ නැත. මේ ආදී වශයෙන් මිසදිටුවකට එනවා. ඒක දෘෂ්ටි උපාදාන. එතකොට එයාගේ ක්‍රියාකාරීත්වයේදී අර දෘෂ්ටිය බලපානවා. උපාදාන වෙච්ච දෘෂ්ටිය බලපානවා. දැන් කාමයක් නම් මුල් කරගෙන තියෙන්නේ උපාදාන. එයා කර්ම රැස් කරද්දී උපාදාන වෙච්ච කාමෙ බලපානවා. එයා කර්ම රැස් කරද්දී එයාගේ වෘතේ බලපානවා. එයාට කර්ම ක්‍රියාවෙද්දී එයාගේ ආත්මවාදී මම මගේ කියන ඇඟීම බලපානවා. මේක හොඳට නිවැරදි කරගන්න ඕන තැනක් පටිච්චසමුප්පාදයේදී. ඒ පටිච්චසමුප්පාදයේදී මේ ටික නිවැරදි කරගත්තොත් අපිට සෑහෙන කොටසක් නිරවුල්. නැත්තම් ගොඩාක් අය පටිච්චසමුප්පාද ඉගෙන ගත්තට හරි පැහැදිලි දැනුමක් නැහැ. එතකොට උපාදානයේදී මුල් වෙනවා මොනවා හරි එකක්. එක්ක දෘෂ්ටියක් මුල් වෙනවා ඒකයි. ඒ නිසා දැන් අපි ජරා මරණ ගැන සාමාන්‍යයෙන් කතා කළා. ඊළඟට ඉපදීම ගැන අපි කතා කළා. ඊළඟට භවය ගැන අපි කතා කළා. උපාදාන ගැන කතා කළා. සාදු සාදු සාදු. දම් සිහනද